අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය নমස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු 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 අසපුවේ වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ ධම්මචේතිය භාවනා අසපුවේ ඉඳන් සිද්ධ කෙරෙන තවත් ධර්මදේශනාවකටයි ඔබ මේ සවන් දෙන්න සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් දෙවියන්ගේත් මිනිස්සුන්ගේත් පිනට මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන ඒ පරම ගම්භීර මුලමෙදාග පිරිසිදු ඒ සුන්දර ධර්මයෙන් බිඳක් ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අතිශයින් දුර්ලභ ලාභයක් අපි කියනවා ෂණ සම්පත්තියක් කියලා. කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධර්මය අහන්ද මිනිස්සෙක්ලා උපදිනවා කියන එක අතිශයින් දුර්ලභ කාරණයක් කියන එක අපි ඔබ හොඳට දන්නවා. කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා කියන එක වෙන්න පුළුවන් වුණත් මනුස්ස ලෝකේ ඉපදිලා හිටපු කෙනෙක් ආපහු මිනිහෙක් වෙලා උපදිනවා කියන එක වෙන්න බැරි වැඩක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එච්චරට දුර්ලභයි කියනවා මනුස්සෙක් වෙලා උපදින එක. ඉපදින මිනිස්සු මැරිලා රැස් කරපු අකුසලේට අපායක තිරිසන් ලෝකෙක පෙරේත ලෝකෙක තමයි උපත ලබන්නේ. බොහෝ සත්වයෝ සතරාපාය මහගෙදර කරගෙනයි වාසය කරන්නේ. එයින් ඒ වගේ ලෝකෙක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක් කියලා දෙන්න. දුක කියන එක ලෝකේ පවතින දෙයක්. දුකේ හට ගැනීම ආසාව නිසා වෙනවා කියන එක ලෝකේ පවතින දෙයක්. දුක නැති වෙන්නේ ආසාව නැති වුනහම කියන එක ලෝකේ පවතින දෙයක්. මෙන්න මේ පවතින දේ වෙනුවෙන් විසඳුමක් බුදුරජාණන් වහන්සේලා තමයි සොයාගන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ඒ පිරිසිදු සුන්දර නිවන් මඟ. ඒ නිසා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය
කියලා දෙනවා. මුල මැදාග පිරිසිදුයි. ඒ කාන්තේම ප්‍රභාස්වරයි. කිසිම අරබුදයක් නෑ, කිසිම ගැටලුවක් නෑ. ඒ කාන්තේම මුලඉඳං අගදක්වා මේ ධර්මය පිරිසිදුයි, සුන්දරයි, පරම පිවිතුරුයි. කිසිම කෙනෙකුට හේතුවක් ප්‍රත්‍යක් ඇතුව ඒ දේ වැරදී කියන්න බෑ කියන. හේතුවක් ප්‍රත්‍යක් ඇතුව ඒ තරමටම පිරිසිදුයි, සුන්දරයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඉතින් අද දවසේ අපි මේ පින්වත් පිරිසට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ තුල තියෙන සුන්දර ධර්ම දේශනාව. දේශනාවේ නම විත්තත සත්ත සංඥා සූත්‍රය. සවිස්තර වශයෙන් සප්ත සංඥාව ගැන වදාළ දෙසුම. සංඥා හතක් ගැන විස්තර විභාග වශයෙන් පැහැදිලි කරලා දේශනා කරපු දේශනාව විත්තත සත්ත සංඥා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ සැවැත් නුවරදී ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුතුමා හදපු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ධර්ම දේශනාව ආරම්භ කරනවා. මහණෙනි, භාවිතා කරන ලද, බහුලව ප්‍රගුණ කරන ලද මේ සප්ත සංඥාවෝ මහත්ඵල මහානිසංස ඇත්තෝය. භාවිත කරන ලද, බහුලව ප්‍රගුණ කරන ලද මේ සප්ත සංඥාවන් මහත්ඵලයි මහානිසංසයි කියන ගොඩාක් ප්‍රතිඵල තියෙනවා කියන සංඥා හතක් මේවිල්ල භාවිත කරන ලද ආයේ ආයේ පුරුදු කරපු, ඒ වගේම බහුලව ප්‍රගුණ කරපු ආයේ ආයේ සංඥාව පුරුදු කරලා මෙන්න මේ භාවිත කරන ලද, බහුල බහුල වශයෙන් කරන ලද, ආයේ ආයේ ප්‍රගුණ කරන ලද සංඥා හතක් තියෙනවා. ආන් ඒවා මොකද වෙන්නේ? මහත්ඵලයි මහානිසංසයි කියන. නිවනට බැසගත්ාහු වෙති. ඒ කියන්නේ නිවනම අරමුණු කරගෙන තියෙන කෙන. කෙලින්ම නිවන පිණිස හේතු වෙනවා කියන. නිවනින් අවසන් වන්නාහු වෙති. ඒ සප්ත සංඥාව වඩලා වඩලා ප්‍රගුණ කළොත් ඒක අවසන් වෙන්නේ නිවන් දැකලා කියන. මේ සප්ත සංඥාව හරියටම ප්‍රගුණ කළොත් එයා ඒ කටයුත්ත අවසන් කරන්නේ අමා මහ නිවන සාක්ෂාත් කරලමයි කියන. නිවන අරමුණු කරගෙනමයි තියෙන්නේ කියන. නිවනටම බැස්සගෙන තියෙන්නේ කියන. නිවනින්මයි අවසන් වෙන්නේ කියන. එතකොට මේ සප්ත සංඥාව පුරුදු කරන කෙනා එක දිගට බහුල බහුල වශයෙන් පුරුදු කළොත්, ආය ආයේ පුරුදු කළොත් එයා ඒකාන්තයෙන් මේ ජීවිතේම නිවන් දකිනවා කියන. වෙන ජීවිතයක නෙමෙයි කියන. මේ ජීවිතේම නිවන් දකිනවා කියන. එහෙනම් ඔබට ප්‍රකට වෙන්න ඕනේ ධර්මයේ සම්දිට්ඨිකයි මේ ජීවිතේම අත්දකින්න පුළුවන් කෙනේ ගුණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මොන සංඥාහතද අපි ප්‍රගුණ කරපුවාම, බහුල බහුල වශයෙන් ප්‍රගුණ කරපුවාම, ආය ආයේ ප්‍රගුණ කරපුවාම නිවන පිණිස හේතු වෙන්නේ, නිවනට බැසගෙන තියෙන්නේ මේ මොන සංඥාහතද? බුදුරජාණන් දේශනා කරන අසුභ සංඥාව එකක්, දෙවෙනි එක මරණ සංඥාව, තුන්වෙනි එක ආහාරයේ පිළිකුල් සංඥාව, හතරවෙනි එක සියලු ලෝකේහි නොඇලෙන සංඥාව, ඊළඟ එක අනිත්‍ය සංඥාව, ඊළඟ එක තමයි අනිත්‍යෙහි දුක්ඛ සංඥාව, ඊළඟ එක තමයි දුකෙහි අනාත්ම සංඥාව. දැන් මේවා වචන ගොඩක්, සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ වගේ. ඒත් පුරුදු කරගෙන යනකොට, ආය ආය අහනකොට මේ ධර්මයේ තේරෙන්න ගන්නවා. මොනවද සංඥාහත? අසුභ සංඥාව, ඊළඟට මරණ සංඥාව, ඊළඟට ආහාරයේ පිළිකුල් සංඥාව, ඊළඟට සියලු ලෝකේ නොඇලෙන සංඥාව, ඊළඟට අනිත්‍ය සංඥාව, ඊළඟට අනිත්‍යෙහි දුක්ඛ සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව. මෙන්න මේ සංඥාහත බහුලව ප්‍රගුණ කරනවා නම්
භාවිතා කරනවා නම් ආය ආයි පුරුදු කරනවා නම් ආන් ඒ කෙනා මොකද වෙන්නේ? නිවන අරමුණු කරගෙන ඉන්න කෙනා, නිවනේ බැස්සගෙන ඉන්න කෙනා, නිවන් මගින් ඒ ප්‍රගුණ කිරිල්ල අවසන් වෙනවා කියනවා. ඒ පුරුදු කිරිල්ල නිවන් දැකලා ඉවර වෙනවා කියනවා. එතකොට එහෙනම් මේ ජීවිතේ නිවන් දකින්න බැරිද කාට හරි? පුළුවන්. අපිටද කාටද? මේ සප්ත සංඥා බහුලව ප්‍රගුණ කරන අයට, ආය ආයේ පුරුදු කරන අයට. මහණෙනි, භාවිත කරන ලද, බහුලව ප්‍රගුණ කරන ලද මේ සප්ත සංඥාව මහත්ඵල මහානිසංස වේ. මේ සප්ත සංඥා මොකද වෙන්නේ? මහත්ඵලයි මහානිසංසයි කියන නිවනටම බැසගෙන තියෙන කියන. ආය වෙන දෙයක් කරා යන්නේ නෑ කියනවා. නිවනටමයි හේතු වෙන්නේ කියනවා. නිවන් මගින්මයි අවසන් වෙන්නේ කියනවා. නිවනින්මයි අවසාන වෙන්නේ කියනවා. ඉවර වෙනවා නම් භාවනා කරලා නිවන් දැකලම තමයි ඉවර වෙන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ඒකින් එක පැහැදිලි කරනවා. බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි, භාවිත කරන ලද, බහුලව ප්‍රගුණ කරන ලද අසුභ සංඥාව මහත්ඵල මහානිසංස වේ. භාවිත කරන ලද, බහුලව කරන ලද අසුභ සංඥාව මහත්ඵල මහානිසංස වේ. නිවනට බැසගත්තේ වෙයි, නිවනින් අවසන් වෙන්නේ වෙයි. යනුවෙන් යමක් පවසන ලද්දේද, එය කුමක් සඳහා පවසන ලද්දේද, එහෙම මම පැවසුවේ මොකක් උදෙසාද, ඒ විදියට මම දේශනා කළේ මොකටද කියලා වුණ අහන බුදුරජාණන් වහන්සේම උත්තර දෙනවා. මහණෙනි, අසුභ සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියේහි මිරිකී යනවා කියනවා. ආය ආයේ අසුභ භාවනාව වැඩුවොත්, නැවත නැවත අසුභ භාවනාව පුරුදු කළොත් ඒ භික්ෂුවගේ හිත මොකද වෙන්නේ? මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියේ ඇකිලිලා යනවා කියනවා. අර ලිංගික ඇසුරක් හොයන එකට තියෙන ආසාව ඇකිලිලා යනවා කියනවා. ඒක නැති වෙලා යනවා කියනවා. ඉතින් භික්ෂුවක් කළත්, ගිහියෙක් කළත් අසුභ භාවනාව එයාගේ මෙවුන් දම් සෙවීමේ තියෙන අදහස, ආසාව නැති වෙලා යනවා කියනවා. ඒක පෙරලී යනවා කියනවා. ඒ කෙරෙහි ඍජුව නොසිටිනවා කියනවා. උපේක්ෂාව හෝ පිළිකුල පිහිටනවා කියනවා. එයා මොකද වෙන්නේ? මෙවුන්දම් සෙවීම ඉදිරියේ ඇකිලෙනවා කියනවා, මිරිකී යනවා කියනවා. එයාට ඒව ඕනේ නැහැ කියනවා. එයා මොකද කරන්නේ? ඒ භික්ෂුව ඒවා ඕනේ නැති තත්වෙට පත් වෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මනවින් ප්‍රගුණ කරන ලද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද අසුභ සංඥාව කවුරු හරි භික්ෂුවක් වඩනවා නම්. ඉතින් මෙතනදී බුදුරජාණන්සේ දේශනා කරන්නේ භික්ෂුව කියලා, භික්ෂුවක් වැඩුවොත්, ගිහියෙක් වැඩුවත් එහෙමම වෙනවා. ගිහියට එපයි කියලා නෑ මේ දේශනාව. එතකොට ඒ කවුරු හරි මේ භාවනාව වැඩුවොත්, අසුභ සංඥාව වැඩුවොත්, එයාගේ හිතේ තියෙනවනේ මෙවුන්දම් සෙවීමේ අදහසක්. ඒ කියලා කියන්නේ ලිංගික කටයුතු සඳහා අදහසක්. ඒවා මොකද වෙන්නේ? නැති වෙලා යනවා කියනවා. ඒවා ඇකිලෙනවා කියනවා. එතකොට දැන් මෙයාගේ රාගසිත ටික දුරු වෙන්න පටන් ගන්නවා කියනවා. රාගසිත ටික දුරු වෙනවා කියනවා. යටිපතුලේ ඉඳලා උඩට, කෙස් වලින් යටට, හමකින් වහලා තියෙන ලස්සන රූපේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට ඇට මිදුළු ආදී වශයෙන් මේ දෙතිස් කුණපයම සිහි කරනකොට එයාට ඒ කුණපය ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. එයා ඒ ගැන කලකිරෙන්නේ කොහොමද? අවබෝධයෙන්ම. ඒ අවබෝධයෙන් කලකිරෙනකොට එයාට වමනේ යන්නේ නැහැ. එයාට එපා වෙන්නේ නැහැ. නේද? දැන් සමහර අය කියනවා අසුභ භාවනාව වඩන්න එපාලු. පවුල් කැඩෙන්නේ නැහැ කියලා. පවුල් කැඩෙනවා. අසුභ භාවනාව වඩන්න එපාලු. එතකොට පවුල කැඩෙනවලු. මේ දැන් වචනේ වරද්දක. අසුභ භාවනාව වඩනකොට පවුල කැඩෙනවා නම් බුදුරණන්සේ කෙලින්ම කියනවා අසුභ සංඥාව බහුලව වඩනකොට පවුල් කැඩෙනවා කියලා. එහෙම එකක් නැහැ වෙන්නේ.
තමා තුල තියෙනවා නම් අනවශ්‍ය විදිහට ඒ කාමය වෙන අදහස මොකද වෙන්නේ? ඒකාන්තෙන් ඒක ප්‍රහාණය වෙනවා. සහ අර හම්බෙච්ච කාමය වුණත් ඕන නැති විදිහට අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නේ නෑ. එයා විශේෂයෙන් වෙන ස්ත්‍රියක් කරා යන්නේ නෑ කියනවා. වෙන පුරුෂයෙක් කරා යන්නේ නෑ කියනවා. එයාට ඒව අවශ්‍ය නෑ කියනවා. ඒව ඉදිරියේ එයා ඇකිලිලා යනවා කියනවා. ඒව ඉදිරියේ එයා මිරිකිලා යනවා කියනවා. ඒවා එයාට අවශ්‍ය වෙන්නේ නෑ කියනවා. ඒ වගේම එයා උපේක්ෂාවටපත් වෙනවා කියනවා. ඒවට මොකද වෙන්නේ? පිළිකුලයි කියනවා. ඒව එයාට වැඩක් නැති දේවල්. ඒව ඉදිරියේ එයා මොකද වෙන්නේ? ඇකිලෙනවා කියනවා. එයා ඊට වඩා හොඳ දේවල් හොයනවා කියනවා. ඊට වඩා ශ්‍රේෂ්ඨ දේවල් හොයනවා කියනවා. එයාටින් සිල්පද බිඳෙන්නේ නෑ කියනවා. එයාටින් සිල්පද බිඳෙන්නේ නෑ කියනවා. ඒ නිසා බහුල බහුල වශයෙන් අසුභ සංඥාව වඩනකොට ඒ කාන්තෙන් පෞල් ප්‍රශ්න නැති වෙනවා. ඇයි වැරදි වැඩ කරන්නේ? ඇයි බහුල බහුල වශයෙන් රූපේ ගැන හිතනකොට යටිපතුල ඉඳලා උඩට කෙස්වලින් යාකටට මේ අසූචි ගොඩ ගැන සිහි කරනකොට මමත් අසූචි ගොඩක් වෙච්ච එකේ අනික් අයත් අසූචි ගොඩක් වෙච්ච එකේ මොකටද මේවා ගොඩවල් ගහගන්නේ කියලා එයා කල්පනා කරලා එයා ඇත්ත යථාර්ථය තේරුම් අරන් මොකද වෙන්නේ? ඒවා ගැන කලකිරෙනවා. කලකිරිලා මොකද වෙන්නේ? එයා ඒ ගෙවන ජීවිතේ ලස්සනට ඉන්න දරුවෝ දෙමව්පියෝ එක්ක ඒ ස්වාමියා බිරින්ද එක්ක සතුටෙන් ගත කරනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. අර අසුභ භාවනාව වඩනකොට, අසුභ සංඥාව වඩනකොට කෙනෙක්ගේ හිත අර මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියේ ඇකිලෙන්නේ, එහෙම නැත්තම් මිරිකිලා යන්නේ, පෙරලිලා යන්නේ මෙන්න මේ වගේ කියනවා. ලස්සන උපමාවක් කියනවා. බුදුරජාණන් දේශනා කරනවා, කුකුල් පිහාටුවක් හරි නහර වැදැල්ලක් හරි ගින්නට දානවා කියනවා. කුකුල් පිහාටක් හරි නහර කෑල්ලක් හරි ගින්නට දාපුවම මොකද වෙනවා කියන්නේ? ඒ දාපු සැනින් මොකද වෙන්නේ? මිරිකිලා යනවා කියනවා. දාපු සැනින් ඇකිලෙනවා කියනවා, පෙරලෙනවා කියනවා. ඒ වගේම ඍජුව සිටින්නේ නෑ කියනවා. ආන් ඒ වගේම අර කුකුල් පිහාටක් ගින්නට දාපු ගමන් ඇකිලෙනවා වගේ, මිරිකිලා යනවා වගේ, පෙරලිලා යනවා වගේ ඍජුව හිටින්නේ නෑ වගේ. මොකද කරන්නේ? අසුභ සංඥාව මනවින් පුරුදු කරපු, බහුලව පුරුදු කරපු, මා ආයේ ආයේ පුරුදු කරපු භික්ෂුවගේ හිත මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියේ මිරිකිලා යනවා කියනවා, ඇකිලෙනවා කියනවා, පෙරලිලා යනවා කියනවා, ඍජුව පිහිටන්නේ නෑ කියනවා. උපේක්ෂාවට හෝ පිළිකුලටපත් වෙනවා කියනවා. උපේක්ෂාවට හෝ පිළිකුලටපත් වෙනවා කියනවා. එහෙමනම් අපි අසුභ සංඥාව ආය ආය වඩනවා නම්, බහුලව බහුලව ප්‍රගුණ කරනවා නම් මේ දේශනාවේ කියනවා අවසානයේ රාගය දුරු වෙනවා, ප්‍රහාණය වෙනවා කියනවා. රාගය සම්පූර්ණයෙන්ම දුරු වෙනවා කියනවා, ප්‍රහාණය වෙනවා කියනවා. අසුභ සංඥාව ආය ආය වඩන්න ටික 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 ප්‍රහාණය වෙනවා කියනවා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඒක කොයි වගේද? කුකුල් පිහාටුවක් හරි නහර වැදැල්ලක් හරි සැනින් ගින්දර වැටුණ සැනින් මොකද වෙන්නේ? ඇකිලිලා යනවා වගේ, පෙරලිලා යනවා වගේ, මිරිකිලා යනවා වගේ මොනවද වෙන්නේ? ඇකිලෙනවා කියනවා මෙවුන්දම් සෙවීම ඉස්සරහා. ඉතින් මහණෙනි අසුභ සංඥාව මනමින් පුරුදු කළ සිතින්, බහුලව පුරුදු කළ සිතින් වාසය කරන භික්ෂුවගේ මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියේ එයට එකඟ වෙයි නම්, පිළිකුල හෝ නොපිහිටයි නම්, මහණෙනි ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේය. ඔන්න අසුභ සංඥාව මනමින් පුරුදු කරනවා කෙනෙක්. එහෙම පුරුදු කරලා, බහුලව පුරුදු කරලා දැන් ඉන්නවා භික්ෂුවා. ආන් ඒ කෙනාගේ හිතේ අර මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියේ මොකද වෙන්නේ? හිත ඊට එකඟ වෙනවා නම්, මෙවුන්දම් සෙවීමට කැමති වෙනවා නම්, පිළිකුලක් පිටන්නේ නැත්තම් මොකද වෙනවා කියන්නේ? මහණෙනි ඒ භික්ෂුව විසින් එය මෙසේ දැනගන්න ඕන කියනවා. අසුභ භාවනාව වඩනවා කියනවා. වැඩුවට මෙවුන්දම් සෙවීමේ අදහස තියෙනවා කියනවා. ආන් එතකොට ඒ භික්ෂුව මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕන කියනවා. කොහොමද තේරුම් ගන්න ඕනේ?
මාතුල අසුභ සංඥාව දියුණු වී නැත්තේය. තාම මගේ හිතේ අසුභ සංඥාව වැඩිලා නෑ, දියුණු වෙලා නෑ කියලා යා තේරුම් ගන්න ඕනේ. භාවනාවට පෙර සිටි අයුරින්ම අසුභ සංඥාව වැඩි වූ විට විශේෂ ලාභයක් මට ලැබුයි නැත්තේ. භාවනාවට පටන් ගන්න ඉස්සලා යම් විදිහක්ද තිබුණේ, භාවනාව ඉවර වෙනකොටත් මගේ ඒ විදිහමයි අසුබේ සංඥාව නිසා වැඩුවට මුකුත් වෙලා නැහැ. ඒ ආසාව එහෙම්මමයි. එහෙනම් ඒකේ තේරුම මොකක්ද? අසුබ භාවනාවට මේ ස්වභාවය දුරු වෙන්නේ නැති එකද? නෑ, අසුබ සංඥාව වැඩිලා නෑ තමා තුළ අසුබ සංඥාව දියුණු වෙලා නෑ, තාම දියුණු වෙලා නෑ කියලා තමන් තේරුම් ගන්න ඕනක. බැරි වෙලාවත් භික්ෂුවකට, බැරි වෙලාවත් කාට හරි හිතෙනවා නම් ආයෙත් මෙවුන් දම්සවීමේ අදහස, එයා අසුභ වඩන ගමන් එයා දැන් අසුභ භාවනාව පුරුදු කරනවා. පුරුදු කරනකොට එයාට ඇති වෙනවා මෙවුන් දම්සවීමේ අදහස. එතකොට හිතන්න ඕනේ කියනවා, අනේ ඉතින් කෝ භාවනා කෙරුවට තාම නෑනේ අප්පා කියලා හිතනවා නෙමෙයි, හිතන්න ඕනේ කියනවා කොහොමද? මම බොහෝ භාවනා කළත් අසුභ සංඥාව දියුණු වෙලා නෑ කියනවා. අසුභ සංඥාව දියුණු වෙලා නෑ කියලා මොකද වෙන්නේ? එයා හිතන්න ඕනේ කියනවා, භාවනාවේ ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේය. අසුභයේ වඩලා යම් ඵලයක් ලැබෙනවාද? අනේ ඒක මට ලැබිලා නෑ කියලා මෙසේ එහිලා ඔහු මොකද වෙන්නේ? නුවණැතියෙක් වෙනවා කියනවා. නුවණ තියෙන කෙනෙක් වෙනවා කියන්නේ එහෙම හරි හිතන්න පුළුවන්. එන් අසුභ භාවනාව ආය ආයේ වඩනවා, පුරුදු කරනවා. අසුභ සංඥාව පුරුදු කරලා ඔන්න එක දවසක මතක් වෙනවා මොකද? අනේ මෙහෙම තිබුණොත් කියලා හිතෙනවා කියමුකෝ. ආන් මෙවුන්දම් සඳහා ආසාවක් ඇති වෙනවා. මෙවුන්දම් සිද්ධ කිරීම සඳහා, මෙවුන්දම් ඇති කර ගැනීම සඳහා. එතකොට භික්ෂුව හිතන්න ඕන කියනවා, අසුබේ වැඩුවට මගේ හිත තුළ අසුභ සංඥාව දියුණු වෙලා නෑ කියලා. එහෙම හිතෙනවා නම්, එහෙම දකිනවා නම් එයා නුවණැත්තෙක් කියන්නේ. එයා නුවණ තියෙන කෙනෙක් කියනවා, ප්‍රඥාව තියෙන කෙනෙක් කියනවා. තමන් තුළ අසුබේ වැඩුණාට තාම වැඩිලා නෑ. මෝඩය මොකද හිතන්නේ? අයියෝ වැඩන්නේ, අසුභේ වැඩුවට හරියන්නේ. එහෙම හිතනවා කියනවා. ප්‍රඥාවන්තයා කොහොමද හිතනවා කියන්නේ? මගේ තුල තාම අසුභ සංඥාව වැඩිලා නෑ කියලා හිතන්න කියනවා. ඉතින් මහණෙනි, අසුභ සංඥාව මනවින් පුරුදු කළ සිතින්, බහුලව පුරුදු කරන සිතින් භික්ෂුවක් වාසය කරනවා කියනවා. ආංගේම භික්ෂුව වාසය කරනකොට ඒ භික්ෂුවගේ හිත මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියේ මිරිකෙනවනම්, ඇකිලෙනවනම්, පෙරලී යනවනම්, ඍජුව පිහිටන්නේ නැත්තම්, උපේක්ෂාවට හෝ පිළිකුලට පත් වෙනවනම්, මහණෙනි ආංගේ භික්ෂුව මෙන්න මෙහෙම දැනගන්න ඕන කියනවා. ඒ භික්ෂුව මෙන්න මෙහෙම දැනගන්න ඕන කියනවා. කොහොමද දැනගන්න ඕන? දැනගන්න ඕන කියනවා මෙන්න මෙහෙම. ඒ භික්ෂුව මෙන්න මෙහෙම හිතන්න ඕන කියනවා, මා තුළ අසුභ සංඥාව දියුණු වී ඇත්තේ. මගේ තුළ අසුභ සංඥාව දියුණු වී ඇත්තේ. දැන් මෙවුන්දම් සෙවීමේ අදහස මගේ හිතේ නෑ. මං තුළ අසුභේ වැඩිලා, අසුභ සංඥාව වර්ධනය වෙලා කියලා යා තේරුම් ගන්න ඕන කියනවා. මාහට පෙරට වඩා අසුභ සංඥාව වැඩි වූ විට විශේෂ ලාභයක් ඇත්තේ. මං අසුභ සංඥාව වඩන්න ඉස්සෙල්ලා දකින රූපෙත් එක්ක මෙවුන්දම් සෙවීමේ අදහස ඇති වුණා. හැබැයි මං අසුභ සංඥාව බහුල වශයෙන් පුරුදු කළාට පස්සේ මොකද වෙන්නේ? පුරුදු කළාට පස්සේ දැන් මගේ තුල එහෙම ස්වභාවයක් නෑ. මෙවුන්දම් සෙවීමේ අදහස දැන් මට නැති වෙලා ගිහලා. එයා හිතන්න ඕනේ කෙනා එහෙම. එතකොට හිතන්න කියනවා, භාවනාවෙහි ප්‍රතිඵල මා විසින් ලබන ලද්දේ. අසුභේ වැඩලා යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණාද, ඒක මට ලැබිලා. දැන් මෙවුන්දම් සෙවීමේ අදහස නැහැ. එහෙනම් ওই වැරදි කාම සේවනය කරන අයට මොකද කරන්න වෙන්නේ? ගස් බැඳලා හරි අසුභ භාවනාව වැඩෙව්වා නම් හරි. එතකොට යන්න හිතෙන්නේ වෙන ඒවා දේවල් වලට යන්න හිතෙන්නේ නැහැ නේද? වැඩේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ආස්සය 1000කට වතුර තියෙන තැන පෙන්නගන්න පුළුවන් වුණාට ඔය ඒකේ කුඩු අපුවා ගන්න බෑ.
නැත්නම් අපි මොකද කරන්නේ බට ගහලා හරි පොනවනේ වැඩි බොන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ආන් ඒ වගේ පුළුවන් වුණා නම් අසුබේ වඩවන්න නේද? නඩත්තු නඩුත් නැහැ. දීක්ඛාද නඩුත් නැහැ. මෙන්න පෞල් සතුටෙන් සමගින් ඉන්නවද නැද්ද? ඉන්නවනේ නේ. වැඩි තියෙන්නේ මේ භාවනාව වඩන්නෙත් නැහැ, වඩන්න දන්නෙත් නැහැ, දැනගන්න කියලා නැහැ. චූට්ටාකාරී වඩන්න හැදුවා. ඇයි ඇයි මොකද අවුලක්ද? ඌන් අහනවා නේද? ඊට පස්සේ ඕන තරුණ ජෝඩුවක් එනවා බණ භාවනා කරන්න පොයේට සිල් ගන්න. මොකු අවුලක්වත්. දැන් මේ පොයේට සිල් ගන්නේ අවුල් වෙච්ච අය. නේද? අර හන්දි ගානේ රස්තිය ආදු ගහන්නේ සුපිරි අය. නේද? නේද? සිල් ගත්තොත් අහනවා මොකු අවුලක්ද? නේ අවුලක් නේ. හොඳටම හොඳ නිසයි සිල් ගන්නේ නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන්න භාවනාව වැඩෙව්වා නම් හරි කොහොම හරි කරලා නේද? එතකොට සියලු පෞල් ප්‍රශ්න මොකද වෙන්නේ? මේ තියනවා කොච්චර දැක්කත් හිතෙන්නේ නැහැ. ඈකිලිලා යනවා. ඒ අදහස පෙරලිලා යනවා. යටපත් වෙනවා. අයියෝ වැඩන්නේ. අසූචි ගොඩන්නේ. නේද? කුණු වෙච්ච ශරීරයක් නේ. ඈ යටිපතුලේ ඉඳලා උඩට කේසනේ යටට වැඩන්නේ. අයියෝ කුණු ශරීරේ. මගෙත් මෙච්චර කුණු ශරීරයක් වෙච්ච එකේ තවත් එකක් අයිති කරගන්නේ මොකටද කියලා කල්පනා කරපු ගමන් එයාගේ අර අදහස නැති වෙනවා. කුකුල් පිහාටක් ගින්දරේ පිච්චෙනවා වගේ ඉක්මනට ඇකිලලා යනවා කියන්නේ. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දන්නවා කියනවා භාවනාවේ ප්‍රතිඵල අසුභ සංඥාවේ ප්‍රතිඵල මට ලැබිලා කියලා. එයා මොකද වෙන්නේ? එයා සතුට වෙනවා කියනවා. ඒ වගේම එයා මොකක් වෙනවා කියන එයා නුවණැත්තෙක් කියනවා. එයා නුවණැත්තෙක් කියනවා. තමන්ට ලැබිච්ච ටික තමන් දාන්නවා. තමා තුළ වැඩිච්ච දේ තමා දාන්නවා. දැන් මා තුළ අසුබ වැඩිලා. දැන් මා තුළ අසුබ වැඩිලා නෑ කියන්න දන්නවා. නේද? අසුබ සංඥාව වැඩිලා, අසුබ සංඥාව වැඩිලා නෑ කියන්න එයා හොඳට දන්නවා. නුවණ තියෙනවා එයාට. එයා තමන්ගේ ජීවිතයේ ධර්මය අහනවා. ඒ ධර්මය දරා ගන්නවා. ඒ ධර්මය අමතක වෙනවට ආය ආයේ වචනෙන් පුරුදු කරනවා. වචනෙන් පුරුදු කරන දේ නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කර කර මොකද වෙන්නේ? ඒක තමන්ගේ ජීවිතේට ගලප ගන්නවා. තමන්ගේ ජීවිතේට ගලප ගන්න ඕන. දැන් හිතන්නකෝ අපේ හිත යනවා මෙවුන් දන්සවීම ඔස්සේ. නේද? මෙහෙම මෙහෙම නම් මෙහෙම මෙහෙම නම් ගියක හිතෙනවා. හිතෙලා ඉතින් මොකද වෙන්නේ? ආයනේ ආගියතක් හොයාගන්න බැරි වෙන පාර අමතකගෙනකම හිත යනවා නේද? ගිහිල්ලා 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 කොහෙ ගියාදවත් මතක නැති තරමට යනවා කියන්නේ. එතකොට එයා හිතන්න ඕනේ නං අසුභ සංඥාව මගේ වැඩිලා නෑ. කවුරු හරි හිතන්න කොන ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දකිනවා, දැකපු ගම යටිපතුලේ ඉඳලා උඩට කේස්වලින් යටට ආමකින් වහපු මේ රූපේ අසූචි ගොඩන්නේ කියලා දැක්ක සැනින් සී වෙනවා. සීවුනොත් එයා හිතන්න ඕනේ මොකද? දැන් ඉස්සරට වඩා මගේ අසුභ සංඥාව වැඩිලා. ඉස්සර නම් දැක සැනින් පස්සෙන් ගියපු මං අනේ දැන් එහෙම වෙන්නේ නෑනේ. කොච්චර ලාභයද අසුභේ මගේ හිතේ වැඩිලා. අසුභ සංඥාව ප්‍රගුණ වේලා කියලා එයා සතුට වෙනවා කියන. එයාට නුවණක් තියෙනවා කියන. එයා නුවණැති එක්කෙන. මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද අසුභ සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියන. භාවිත කරනවා නම් බහුල බහුල වශයෙන් ප්‍රගුණ කරනවා නම් ආන් ඒ අසුභ සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියන. නිවනට බැසගත්තේ වෙයි කියන. කෙලින්ම නිවනටමයි කියන. ඒලාට නිවනින් අවසන් වෙනවා කියන. අසුභ සංඥාව ප්‍රගුණ කරලා 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 දවසක මොකද වෙන්නේ? නිවන් දකින්නවා කියනවා. ඒකෙනා ඒ හිත නිවනටම බැස අරගෙන තියෙන කෙනා, ඒ සිත නිවන කරාම යොමු වෙලා තියෙන කෙනා. මහණෙනි නිවනින් අවසන් වෙනවා කියනවා. යනුවෙන් යමක් පවසන ලද්දේද එය මේ සඳහා පවසුවා කියනවා. ඕන් ඕකටයි මං පවසුවේ කියනවා. ඒ පවසපු දේ බුදුරජාණන්සේ දේශනා කරනවා. එහෙනම් වඩන්න ඕනේ පළවෙනි සංඥාව මොකද්ද? බහුල වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ සංඥාව. අසුභ සංඥාව. අසුභ සංඥාව පුරුදු කරන්න. දැන් මේක කියලා නැහැ පැවිද්දෝ විතරයි කියන. දේශනාවේ කොහෙවත් කියලා නැහැ මේක පැවිදි අය
වේතරයි කියලා මොකද පැවිදි අයිට විතරේ මේ උන්දන් සෙවීමේ අදහස ඇතිවේ මොකද ගිහි වේ වලින් නිදහස් ඇනේ ගිහියටත් පුරුදු කරන්න හොඳයි ආසුභ භාවනාව අසුභ සංඥා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද මරණ සංඥාව මහත් ඵල මහානිසංස වේ භාවිත කරන ලද බහුලව කරන ලද මහා මරණ සංඥාව මහත් ඵල මහානිසංස වේයි නිවනට බැසගත්තේ වේයි නිවනින් අවසන් වෙන්නේ වේයි යනුවෙන් යමක් පවසන ලද්දේද එය කුමක් සඳහා පවසන ලද්දේද බහුලව ප්‍රගුණ කරපු බහුලව පාවිච්චි කරපු බහුලව කරපු මරණ සංඥාව නිවනටම බැසගෙන තියෙන කෙනා නිවන පිණිසම හේතු වෙනවා කෙනා මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි කිරියම් වලට වැරදිලා නේ එහෙනම් කිරියම් මැරෙයි දන්නේ කියලා කොල්ලෝ කාට කැඩිච්ච කතා කියන්න එපා. අපේ උන් එච්චර ආවාසනාවන්තය. ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මරණය ගැන සීකරණ එක මහත්ඵලයි මහානිසංසයි කියලා. අපේ කිරියම්ම කියනවා කට කැඩිච්ච කතාවක් කියලා. ඒක කෝකද හරේ? මහත්ඵලයි මහානිසංසයිද කට කැඩිච්ච කතාවක්? මහත්ඵලයි මහානිසංසයි. එයි අපේ කිරියම්ම බුදුරජාණන් වහන්සේ තරම් ගෞරවනීය ශ්‍රේෂ්ඨ උත්තරීතර නෑ ඒ ඥානේවත් ලැබලා නේ අඩු ගානේ සමහර විට බුදුහාමුදුරුවෝ සරණ ගිහිල්ලා නෑ ඒ නිසා ඉතින් කිරියම්මා කියන දේ පිළිගන්න ඕනේ නෑ නේද සිහි කළත් නැතත් කිරියම්මා මරණය කර ආරයි යනවද නෑ අරන් යනවා එහෙනම් මරණ සංඥාව වඩන්න ඕනේද නැද්ද ආය වඩන්න ඕනේ දැම් මැරෙයි කියලා හිතන්න ඕනේ නේ දැම් මැරෙයි කියලා මම දැක්ක පොරුව එක මිනිසෙක් බයිසිකලේ යනවා හයි ටික වෙලාවකින් මනුස්සයාගේ බඩෙන් උඩ කොටස තාරපාර මැද්දේ බඩෙන් යට කොටස කකුල් දෙක ඉරලා වගේ තාරපාරේ තව පැත්තක මොලේ තව පැත්තක මරණ සංඥාව වැඩුවනන්නේ මං දැන් මැරෙයි නේද වේගෙන් යන්නේ දානක්වත් නැහැ නේ මනුස්ස ජීවිතේ වටිනාකම ගැන. එතකොට මොකද වෙන්නේ? මරණ සංඥාව මහත්ඵලයි මහානිසංසයි. කොයි එකද? එක දවසක් මරණ සතිය වැඩලා නිකන් ඉනවා එහෙමද? නෑ බහුලව කරන ලද භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද මරණ සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. නිවනට බැසගත්තේ වෙයි කියනවා. නිවන අරමුණු කරගෙනමයි තියෙන්නේ කියනවා. නිවනින්ම අවසන් වෙනවා කියනවා. මහත්ඵලයි මහානිසංසයි නිවන අරමුණු කරගෙනමයි තියෙන්නේ. නිවනට බැසගෙනමයි තියෙන්නේ. නිවනින් අවසන් වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බහුලව ප්‍රගුණ කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද මනවින් ප්‍රගුණ කරන ලද මොනවාද මරණ සංඥාව. මොකද වෙන්නේ? භික්ෂුවගේ සිත මොකද වෙන්නේ? බලවත් ආශාව ඉදිරියේ මිරිකලා යනවා කියන. බලවත් ආශාව ඉදිරියේ මිරිකලා යනවා කියන. හැකිලිනවා කියනවා පෙරලිලා යනවා කියනවා ඍජුව පිහිටන්නේ නැහැ කියනවා උපේක්ෂාව හෝ පිළිකුල ඇති වෙනවා කියනවා මරණ සංඥාව වඩන්න වඩන්න මොකද වෙන්නේ මරණ සංඥාව ප්‍රගුණ කරන්න කරන්න මොකද වෙන්නේ ඒ ප්‍රගුණ කරන කෙනාගේ හිත මොකද වෙන්නේ ඒ සිත ජීවිතය පිළිබඳ බලවත් ආසාවක් තියෙනවා මොකක් පිළිබඳවද ජීවිතයේ පිළිබඳ බලවත් ආසාවක් තියෙනවා නම් ආන් ඒක ඉදිරියේ මිරිකලා යනවා කියනවා. ඇකිලිලා යනවා කියනවා. පෙරලිලා යනවා කියනවා. ඒ කෙරෙහි ඍජුව පිහිටන්නේ නැහැ කියනවා. උපේක්ෂාවටපත් වෙනවා කියනවා. එහෙම නැත්නම් පිළිකුලටපත් වෙනවා කියනවා. එයාට ජීවිතය ගැන ආසාවක් නැහැ කියනවා. අනේ බේරගන්න බේරගන්න බේරගන්න. එහෙම කියන්නේ නැහැ කියනවා. අනේ බට ගහලා හරි කමන්නේ බේරගන්න කියනවා නේද? අර කෝච්චියට අහුවෙලා ඉනෙන් පල්ලෙහා කැඩිලා ගිහිල්ලා ඒ ළමයා කියනවනේ පණ තියෙනවා කතා කරනවා අනේ අනේ මාව ඉක්මනට බේරනවද මගේ මේ කකුලට මොකද්ද වෙලා අනේ මාව බේරන්න කියනවා මොන බේරිල්ලක්ද බඩවැලුත් එළියට ඇවිල්ලා එයාට තීරින්නේ තව ස්වල්ප මොහොතකින්
මැරෙනවා කියන්න අඩුගානේ අනේ අනිත්‍යයි 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 ඒ කාන්තෙන් බුදුරජාණන්සේ සම්මා සම්බුද්ධයි කියලා හිතුවනම් ඒ තප්පර 10ට ඒ මනුස්සයා මැරිලා දෙව්ලොව යානවා ඒ වඩපු බුදු ගුණේට වැඩේ තියෙන්නේ ඒ මනුස්සයාට ඒක සිහි වුණෙත් නැහැ ළඟ හිටපු කෙනෙකුට සිහි කරලා දෙන්න සිහියක් තිබුණේ නැහැ හරි හරි මල්ලි අපි බේරන්නම් එතකම් බුදු ගුණ සිහි කරන්නකෝ කියලා කිව්වනම් මැරෙන බව දැනගෙන ඒ ළමයාගේ ගමන වෙනස් වෙන්න තිබුණා. චත්ත මානව කළා හොයාගෙන බුදුහාමුදුරු ගියාට වැඩියට ඒ ළමයි හොයාගෙන හිටපු අයට බුදු ගුණේවත් සීකරන්න බැරි වුණා. මරණය සීකරන්න කියනවා. මහණෙනි ඒක මේ වගේ දෙයක් වෙනවා. මරණ සතිය වඩන කෙනා තුල ජීවිත ආශාවේ ඇකිලෙන එක. ජීවිත ආශාව ගැන තියෙන එක ඒ හිතේ තියෙන ජීවිත ආසාව ඇකිලිලා යනවා පෙරලිලා යනවා කියන එක මේ වගේ දෙයක් වෙනවා. කුකුල් පිහාට්ටක් හරි නහර වැදැල්ලක් හරි අරගෙන ගින්නට දාපුවාම ඒ දාපු සැනින් අර කුකුල් පිහාට්ට හරි නහර වැදැල්ල හරි මොකද වෙන්නේ? ඇකිලිලා යනවා කියනවා, පෙරලිලා යනවා කියනවා. මොකද වෙන්නේ? ඍජුව පිහිටන්නේ නැහැ කියනවා. ආන් ඒ වගේ මිරිකිලා යනවා වගේ මොකද වෙන්නේ? මරණ සංඥාව මනවින් පුරුදු කළොත් බහුලව පුරුදු කළොත් ආන් ඒ පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත ජීවිතය පිළිබඳ බලවත් ආසාව ඉදිරියේ මිරිකලා යන්නේ නෑ කියනවා, ඇකිලිලා යන්නේ නෑ කියනවා, ඍජුව පිහිටන්නේ නෑ කියනවා, පෙරලිලා යන්නේ කියනවා, උපේක්ෂාවට හෝ පිළිකුලටපත් වෙනවා කියනවා. එතකොට යාලා දන්නේ නෑ මරණයේදී නොසැලී එනවා. ඔයා දැන් මැරෙයි කිව්වොත් අනේ ඉතින් කමන්නේ යන ගැතන ගනත් මන් දන්නවා, මට වෙන දේත් මන් දන්නවා. මන් තවුතිසාවේ හිත පිහිටවගෙන නෙන්නේ, එහෙදි පිරිනිවන් පානවා. මං ආයේ මේ පැත්ත පලාතේ ඉන්නේ නෑ. මං කරගත්තා යන්න ඕන දැන් වලට අවශ්‍ය දේවල්. මං පින් කරපු එකේ මොකට මය මරණයට බය වෙනවද? මං පින් කරපු එකේ ඉතින් අපායන් නැතුව බේරෙන කෙනා එහෙම සිංහනාද කරනවා නම් රහතන් වහන්සේලා කොහොම සිංහනාද කරන්න ඇද්දනේ? මරණයට අඬ ගැහුවනේ එන්න දැන් මං සියල්ලට ලෑස්ති. මරණය උඹ එනකන් මං ඉන්නේ කියලා නේද? ඒ මරණය ඉදිරියේ අසරණ නොවුනා. කවුද? මරණ සතිය වඩපු අය. හැබැයි මරණ සතිය වඩපු නැති අය මොකද උනේ? අර පිහාටුවක් එහෙම නැත්නම් නහර වැලක් ඇකිලිලා යනවා වගේ ගින්දරට දාපුවාම පෙරලිලා යනවා වගේ, එහෙම නැත්නම් ඍජුව තියාගන්න බැරි වුණා වගේ මිරිකිලා යනවා වගේ මොකද වුණා කියන්නේ? පිච්චිලා දැවිලා මිරිකිලා යනවා කියනවා. මරණ සතිය වඩන්නේ නැති කෙනාගේ හිත බුදුරජාණන්සේ දේශනා කරනවා, මහණෙනි මරණ සංඥාව එහෙම සිහි කරපුවාම මොකද වෙන්නේ? ඍජු මරණ සංඥාව මනවින් පුරුදු කර බහුලව පුරුදු කරපු සිතින් වාසය කරන භික්ෂුවගේ ජීවිතය පිළිබඳ බලවත් ආශාව ඉදිරියේ එයට එකඟ වෙයි නම්, බලවත් ආශාවට එකඟ වෙනවනම් එයා ජීවිතය පිළිබඳ ආය ආය ආශාව පවත්වනවනම් ඒ වගේ මොකද වෙන්නේ? පිළිකුලක් පිටන්නේ නැත්තම් ඒ වගේ මොකද වෙන්නේ? ඒ කෙනාට ජීවත් වෙන්න මාසක් හිතෙනවා නම් ආයේ ආයේ ජීවිතේ පතනවා නම් එයා තුළ මොකද වෙන්නේ? ඒ භික්ෂු විසින් මෙන්න මෙහෙම දැනගන්න ඕන කියනවා. එයා මරණ සතිය වඩලා තමයි. හැබැයි එයාට ජීවත් වෙන්න ආසාව තියෙනවා නම් ආයේ ආයේ ආසාව තියෙනවා නම් මොකද වෙන්නේ? අර ජීවත් වීමේ ආසාව ඉදිරියේ හිත ඇකිලෙන්නේ නැත්තම් පෙරලිලා යන්නේ නැත්තම් ඍජුව පිහිටන්නේ නැත්තම් එයා මෙන්න මෙහෙම හිතන්න ඕන කියනවා, දකින්න ඕන කියනවා. මොකද්ද දකින්න ඕන හිතන්න ඕන? මා තුල මරණ සංඥාව දියුණු වී නැත්තේ. මා තුල මරණ සංඥාව දියුණු වෙලා නැහෙනේ. ඒකනේ තාම ජීවත් වෙන්න ආසා හිතෙන්නේ. ජීවත් වීම පිණිස ආසාව තියෙන්නේ ඒකනේ කියලා හිතන්න කියනවා. බුදුරජාණන් දේශනා කරනවා භාවනාවට පෙර පරිද්දෙන් මරණ සංඥාව වැඩි විටත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේ. මං භාවනා කරන්න ඉස්සෙල්ලා යම් විදියකට ජීවිතය ගැන ආසාව තිබුණාද මරණ සංඥාව වැඩුවටත් පස්සේ ඒ ආසාවම තමයි තියෙන්නේ. අඩුවක් කළා නේ, ආසාව අඩු වෙලා නැහැ කියන. ඒකේ තේරුම භාවනාවේ ප්‍රතිඵල මට ලැබිලා
නෑ භාවනාවෙන් මගේ හිත දියුණු වෙලා නෑ මරණ සංඥාව දියුණු වෙලා නෑ එයා හිතන්න ඕනේ කෙනා අන් එහෙම භාවනාවේ ප්‍රතිඵල මා විසින් නොලබන ලද්දේ භාවනාවේ ප්‍රතිඵල මා විසින් නොලබන ලද්දේ මෙසේ එහිලා හේ නුවණැතියෙක් මේ එයා එහෙම හිතුවොත් අනේ මම භාවනාවේ ප්‍රතිඵල තාම ලබලා නැහැනේ කියලා හිතුවොත් එයාට මොකද්ද කියන්නේ නුවණැතියෙක් කෙනා නුවණ තියෙන කෙනෙක් කෙනා හැබැයි වරද්දාගත්තු කෙනා හිතන්නේ කොහොමද මරණ සතියේ වැඩුවට ඕවා වෙන්නේ නෑ ඒක වැරදි භාවනාවක් ඕ මොඩ කෙනා හිතනවා එහෙම ඔය කිව්වට එහෙම ජීවිතය ගැන ආසාව අඩු වෙන්නේ නෑ ඔය දැන් මම වැඩුවේ වැඩුවට කෝ අඩු වෙලා නෑනේ අප්පා ඒතර එයා හිතන්නේ භාවනාව වැරදි එයා හරි කියලා ඇත්ත කතාව මොකද එයා හිතන්න ඕනේ භාවනාව වැඩුවට මගේ හිතේ ඒක දියුණු වෙලා නෑ ඒක ප්‍රගුණ වෙලා නෑ කියලා හිතන්න ඕනේ බුදුරජාණන් දේශනා කරන එහෙම හිතන්න පුළුවන් නම් එයා නුවණැතියෙක් වෙනවා ප්‍රඥාවන්තයෙක් වෙනවා ඉතින් මහණෙනි මරණ සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන සිතින් බහුලව වාසය කරන භික්ෂුවකගේ සිත ජීවිතය පිළිබඳ බලවත් ආසාව ඉදිරියේ මිරිකෙනවා කියනවා ඇකිලිලා යනවා කියනවා මොකද වෙන්නේ පෙරලිලා යනවා කියනවා ඒ වගේම ඍජුව පිහිටන්නේ නැහැ කියනවා ඍජුව පිහිටන්නේ නැහැ කියනවා උපේක්ෂාව හෝ පිළිකුල ඇති වෙන්නේ නැහැ කියනවා උපේක්ෂාව ඇති වෙන්නෙත් නැහැ පිළිකුල ඇති වෙන්නෙත් නැහැ කියනවා මොකද වෙන්නේ ආන් උපේක්ෂාව හෝ පිළිකුල නොපිහිටයි නම් උපේක්ෂාව හෝ පිළිකුල පිහිටයි නම් උපේක්ෂාව පිහිටනවා කියනවා පිළිකුල පිහිටනවා කියනවා මහණෙනි මේ භික්ෂුව වෙන්න මෙහෙම දැනගන්න ඕන කියනවා ඇකිලිලා යනවනම් පෙරලිලා යනවනම් ඊළඟට මොකද වෙන්නේ ඍජුව පිහිටන්නේ නැත්නම් උපේක්ෂාව හෝ පිළිකුල පිහිටනවා නම් එයා මෙන්න මෙහෙම දැනගන්න ඕන කියනවා. එයා මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕන කියනවා. කොහොමද තේරුම් ගන්නේ? මා තුල මරණ සංඥාව දියුණු වී ඇත්තේ. මා තුල මරණ සංඥාව දියුණු වෙලා. ඒකයි ජීවිතය ගැන ආසාවක් මට නැත්තේ දැන්. මා තුල මරණ සංඥාව දියුණු වී ඇත්තේ. යම් දවසක මම මරණ සතිය වඩන්න පටන් ගන්න ඉස්සරලා ජීවිත ආසාවක් තිබ්බද මරණ සතිය වඩලා ඉවරුණාට පස්සේ දැන් වඩලා මේ වෙනකොට මොකද වෙන්නේ දැන් ඊට වඩා ජීවිතය ගැන තියෙන ආසාව නැති වෙලා ආඩු වෙලා ඒකේ තේරුම මං භාවනාවේ ප්‍රතිඵල ලබලා මං එහෙනම් මරණ සතිය වැඩුව එකේ මරණ සංඥාව වඩපු එකේ ප්‍රතිඵල ලබලා අනේ මං භාවනාවේ ප්‍රතිඵල ලබලනේ කියලා එයා එහෙම කල්පනා කරන්න ඕනේ එහෙම කල්පනා කරන කෙනා ප්‍රඥාවන්තයෙක් වෙනවා. එහෙම කල්පනා කරන කෙනා නුවණැතියෙක් වෙනවා. මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද මරණ සංඥාව මහත්ඵලයි මානිසංසයි කියනවා. භාවිත කරන ලද බහුලව කරන ලද මරණ සංඥාව මහත්ඵලයි මානිසංසයි කියනවා. නිවනට බැසගෙන තියෙන කෙනා. නිවනින්ම අවසන් වෙනවා කෙනා. මං ආන් එහෙම යමක් පැවසුවා නම් එහෙම පැවසුවේ මේ සඳහා කෙනා. එහෙම පැවසුවේ මෙන්න මේ සඳහා කෙනා. ඒ කියන්නේ බහුලව ප්‍රගුණ කළොත් ජීවිතය ගැන තියෙන ආසාව නැති වෙනවා. බහුලව ප්‍රගුණ වෙලා නැත්තම් ජීවිතය ගැන ආසාව දුර වෙලා නැහැ කියනවා. හොඳට තේරුම් ගන්න. ඊළඟට දැන් මේවා කෝ මරණ සතිය මොකද්ද අසුභ භාවනාව මොකද්ද කිව්වොත් ලොකු ස්වාමීන් වහන්සේ ලියපු පොතක් තියෙනවනේ සිතට සුව දෙන භාවනා කියලා. අන් ඒකේ තියෙනවා මරණ සතිය කොහොමද කරන්නේ පුරුදු කරන්නේ කියලා. අසුභ භාවනාව කොහොමද පුරුදු කරන්නේ කියලා මේ වචනත් එක්කම තියෙනවා. දැන් අපි කියන්නේ භාවනාව කරපුවම වෙන දේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඕන්න වඩන්න ඕනේ ප්‍රගුණ කරන්න ඕනේ දෙවෙනි සංඥාව මොකක්ද? ඔව් මරණ සංඥාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි සංඥාව ගැන මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද ආහාරයේ පිළිකුල් සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. ආහාරයේ පිළිකුල් සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. නිවනට බැසගත්තේ වෙයි කියනවා. ඒක කෙලිම නිවන කරාමයි තියෙන්නේ කියනවා. නිවනින්ම අවසන් වෙනවා කියනවා.
පින්වත් මහණෙනි නිවනින්ම අවසන් වන්නේ යයි යනුවෙන් යමක් පවසන ලද්දේ යමක් පවසන ලද්දේද ඒ කුමක් සඳහාද බහුලව ප්‍රගුණ කරන ලද බහුලව භාවිත කරන ලද ආහාරයේ පිළිකුල් සංඥාව මොකද වෙන්නේ මහත්ඵලයි මහානිසංස ආහාරය ගැන පිළිකුල් සංඥාවක් වඩනවා නිවනින් අවසන් වෙනවා කියන්නේ ඒ වගේම එහෙම පැවසුවේ ඇයි මේ පැවසුවේ මොකටද කියලා ඔන්න බුදුරජාන් වහන්සේ අහනවා දැන් මේ ආහාරයේ පිළිකුල් සංඥාව කියන්නේ කොහොමද අර පිඟානේ තියෙනකොට මේ වගේ ඒක අනපුහම ටිකක් අප්‍රසන්නයි ඊට පස්සේ කටට දාලා දෙපාරක් විතර හපපුහම බලුවමනේ වාගේ නේද දැන් ඉතින් ඕකට ආයෙ ගහමරා ගන්න ඕනේ නේ ඊට පස්සේ කාට ඇතුලෙන් ගිහිල්ලා බඩවැලට ගිහිල්ලා ඕන මොකද එන්නේ අර ආමාශය දිහැ පැහෙනකොට අර ඔක්කොම එකතු වෙලා පැහෙනකොට ඕන්න මොකද වෙන්නේ ආයෙ බැරි වෙලාවත් වමනිග ෂා කියලා අපි කන නෑනේ ඇත්ත දන්නවනේ අනේ අනේ ආන් චොකලට් ආම් බිස්කට් කීකේ කනවද නෑනේ එහෙනම් දැන් මේ විනාඩි 5කට ඉස්සලා මරාගත්තු කෑම ඊට පස්සේ වමනේ කරලා දුන්නොත් කවුරුත් මරාගන්නේ නෑ ඒ ටිකක් ගෑවුනොත් තමයි මරා ගන්න එහෙනම් ඕක තේරුණා නම් අයියෝ මේවා අසූචිනේ මේවා මේ පිළිකුල් සහගත දේවල් නේ ඈ එහෙම හිතෙන්නේ නෑ නේද දැන් කනකොට නම් අපි කොළ ගලවලා එක එක බ්‍රෑන්ඩ් වලින් කන නේද ඒ යනකොට එක බ්‍රෑන්ඩ් එකක්වත් නේ නේද එතකොටම තීරුම් ගන්නකෝ මේ රන් වෙවි කෑවේ මොනවද කියලා නේ රන් වෙවි කෑවේ මොනවද ආදරෙන් ඇඟ ඇතුලේ තියාගෙන හිටියේ මම කියලා මොකද්ද වැසිකිලිවලක් නේද මම කියලා මේ තියා ඉන්නේ මොකද්ද වැසිකිලිවලක් නේද ඔය ආහාරයට ගහමරා ගන්න ඕනේ නෑ නේද අර අම්මයි පුතා අම්මයි තාත්තයි පුතයි යනකොට උපමාවක් තියෙන්නේ ආහාර ගැන එහෙමයි ආහාර ගැන දකින්න ඕන කියනවා. අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුතේකුයි යනවා කියනවා. යනකොට කාන්තාරයක් දිගේ යනකොට මගක් යනකොට තිබ්බ කෑමයි වතුරයි ඉවර වෙනවා කියනවා. ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතින් අම්මයි තාත්තයි කල්පනා කරනවලු ඔහි මරුණොත් මායි ළමයයි විතරක් ඉතුරුනොත් ඉතින් ළමයයි මායි විතරයි. ඔහොමම කල්පනා කරලා දෙන්නක් හිතා ගන්නවලු. බැරි වෙලාවත් දැන් ළමයා මරුණොත් අපි දෙන්නට ගොඩට ගිහිල්ලා ආයේ ළමෙක් හදාගන්න හරි පුළුවන් ඒ නිසා මොකද වෙන්නේ ළමයාව මැරෙන්න ආර මැරෙන්න ඇරලා ළමයාගේ ලේ ටික බීලා අපි පාසේ දුරු කරගමු ළමයාගේ මස් කාලා අපි දෙන්න ජීවත් වෙලා ඒ ගොඩට යමු ගිහිල්ලා ළමේ ආදාගමු කියලා මොකද වෙන්නේ ඕන්න දෙන්න ළමයාව මැරෙන්න ආරිනෝ කියලා මැරෙන්න ඇරලා මොකද වෙන්නේ ලේ ටික බීලා තිබහදිග නැති කරගන්නවා කියලා දැන් මොකද වෙන්නේ මස් මොකද වෙන්නේ අත් කකුල් ගලවලා කනවා කියලා අම්මයි තාත්තයි දැන් මස් කන්නේ කොහමද ශානියමයි ශ්‍රසයි කියන්නේ නේ නොකා බැරිකමට කනවා ජීවත් වීම පිණිස විතරක් කනවා අර කාන්තාරෙන් එගොඩ වීම පිණිස විතරක් කනවා කියනවා ඒ වගේ තමයි ආහාරය ගන්න ඕනේ මොකේද නිවන් දැකීම පිණිස විතරක් මේ ජීවිතයේ ගෙවීම විතර පිණිස විතරක් බණ භාවනා කරගෙන පහසුවෙන් ජීවත් වෙන්න විතරක් ආහාරය ගත්තාම ඇති කියනවා ගහමරා ගන්න ඕනේ නෑ කියනවා. ඉතින් ආහාරයේ පිළිකුල් සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. මොකද වෙන්නේ මහණෙනි ආහාරයේ පිළිකුල් සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුල වාසය කරන භික්ෂුවගේ සිත රස තෘෂ්ණාව ඉදිරියේ මිරිකෙනවා කියනවා. මොකද වෙන්නේ ආහාරයේ පිළිකුල් සංඥාව වඩපුවම කෑම දැවකපුවම වමන යනවා. එහෙමද? නෑ. ඊනම් හරියට ආය වැඩලා ඒ භාවනාව වඩලා නෑ. මොකද්ද නැති වෙන්නේ? රස තෘෂ්ණාව නැති වෙනවා. කෑම දැක්කම ගාලා ආසාව නැති වෙලා යනවා. නේද? ආසාව නැති වෙන රස තෘෂ්ණාව. මොකද වෙන්නේ? ආන් ඒ කෙනාගේ හිතේ රස තෘෂ්ණාව නැති වෙලා යනවා. මිරිකිලා යනවා කියනවා. හැකිලෙනවා කියනවා. පෙරලිලා යනවා කියනවා. ඒ කෙරෙහි ඍජුව පිහිටන්නේ නෑ කියන උපේක්ෂාව හෝ පිළිකුල ඇති වෙනවා කියනවා. මොකක් කරපුවමද? ආහාරයේ පිළිකුල් සංඥාව වඩපුවම. එහෙමනම් ආන් එයා කෑමට පොරකන්නේ නෑ, ගහමරාගන්නේ නෑ. ඇයි දන්නවනේ මේවා බලුවමනේ වගේ වෙනවා, අසූචි ගොඩක් වෙනවා. මේක ඉතින් ආයේ මේ ගහමරා ගන්න ඕන එක
නෙවෙයි කියලා සීකරපු ගමන් එයාට මේකේ යථාර්ථය අවබෝධ වෙනවා. එතකොට එයායේ කෑම ගැන තියෙන රස තෘෂ්ණාව නේද? නේ කීකීව හොයන්නේ. ඒ කඩේ එහෙම හොඳ නෑ. අර හට් එකේ ඒව කන්න ඕනේ. මේ හට් එකේ කන්න. එතකොට මොකද වෙන්නේ? අපේ තාම රස තෘෂ්ණාවද නැද්ද? රස තෘෂ්ණාව නේද? අවසානේ බෙදලා බෙදලා බැලුවොත් ආයේ පඨවි ආපෝ තේජෝ වායෝ උච්චරයි නේද? පොළොවට පස් වෙන ටිකක් නේද? අපි රාමනෝකෝල් කැරට් කීකියා කෑවට ඒකේ තියෙන ආයෙත් පොළොවට පස් වෙලා යන දේවල්, වතුර එකතු වෙන දේවල්, ගින්නට එකතු වෙන දේවල්, වාතයට එකතු වෙලා යන දේවල්, ලෝකේ අමුතු දෙයක් නෑ නේද? ඉතින් ඒක තේරුම් අරගත්තා නම් ඕක සම්බෝලයි බතුයි කෑවත් වෙන වෙන මොනවා කෑවත් එච්චරයි රස තෘෂ්ණාව නෑ. ජීවත් වීම පිණිස මොනවා හරි කෑවනම් ඇති. බුදුරජාණන්සේ දේශනා කරන යාගේ හිත රස තෘෂ්ණාව ඉදිරියේ මිරිගෙනවා කියන. ඇකිලිලා යනවා කියන, පෙරලිලා යනවා කියන, ඍජුව පිහිටන්නේ කියන, උපේක්ෂාවට පත් වෙන. කෑම දැක්කම ඉතින් ආසාවක් නෑ කෑමනේ. හා එච්චර ආයිටිහා පොර කන්න ගහ වරා ගන්න ඊන්සරේ කෑල්ලක් පැත්තෙන් තියන්න හොරෙන් අර ෆ්‍රිජ් එකේ තිබ්බහම ආස්සේ ගහනවා නේද? එහෙම ඉන්නේ කට්ටේනේ. ආයි රස තෘෂ්ණාවනේ පස්සේ කන්න නේද? තමාරු චොකලට් කහක් විදාගෙන ගිහලා අත දාපම හැම තැනම දිය වෙලා. ඇයි රස තෘෂ්ණා නේද? මොකද වෙන්නේ? අර රස තෘෂ්ණාව නිසා මොකද වෙන්නේ? යා අමාරුවේ වැටෙනවා. ඉතින් බුදුරජාණන්සේ දේශනා කරනවා රස තෘෂ්ණාව ඉදිරියේ මොකද වෙන්නේ? රස තෘෂ්ණාව හැකිලිලා යනවා කියනවා. මොනවද වෙන්නේ? මිරිකිලා යනවා කියනවා. ආහාරයේ පිළිකුල් සංඥාව බහුලව ප්‍රගුණ කරන කෙනාට, බහුලව භාවිත කරන කෙනාට. ඒක කොයි වගේද? කුකුල් පිහාටක් හරි නහර වැලක් හරි ගින්නට දාපුවම ඇකිලෙනවා වගේ කියනවා. මොකද වෙන්නේ? මනවින් පුරුදු කළ ආහාරයේ පිළිකුල් සංඥාව, මනවින් ප්‍රගුණ කළ ආහාරයේ පිළිකුල් සංඥාව මොකද වෙන්නේ? ඒ මනවින් පුරුදු කළ සිතින් වාසය කරන භික්ෂුවගේ සිත රස තෘෂ්ණාව ඉදිරියේ මොකද වෙන්නේ? මිරිකිලා යානවා කියනවා, ඇකිලිලා යානවා කියනවා. ඒ කෙරෙහි ඍජුව පිහිටන්නේ නෑ කියනවා. ඒ කෙරෙහි පෙරලී යන්නේ නෑ කියනවා. උපේක්ෂාවටපත් වෙනවා කියනවා. එහෙම නැත්නම් පිළිකුල පිහිටනවා කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා ඉඳින් මහණෙනි, ආහාරේ පිළිකුල් සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත රස තෘෂ්ණාව ඉදිරියේ ඊට එකඟ වෙනවා නම් ඕන කෙනෙක් ඉන්නවා හොඳට පිළිකුල් සංඥාව වඩනවා ආහාරේ වඩන භික්ෂුව මොකද වෙන්නේ? ඒ තාම රස තෘෂ්ණාව ඉදිරියේ ඇකිලෙන්නේ නෑ. එයා පෙරලිලා යන්නේ නෑ ඒ සිත. ඊළඟට මොකද වෙන්නේ? එයාගේ පිළිකුලක් ඇති වෙන්නේ නෑ. උපේක්ෂාවටපත් වෙන්නේ නෑ එයා. මොකද වෙන්නේ? එයා රස තෘෂ්ණාව ඉදිරියේ ඒකට මැදිලා යනවා. ආන් එහෙම වෙනවා නම් අර භාවනා කරන භික්ෂුව කොහොමද දැනගන්න ඕන කියන්නේ? මා තුල ආහාරයේ පිළිකුල් සංඥාව දියුණු වී නැත්තේ. ඒකනේ තාම මේ රස තෘෂ්ණාව මා තුල තාම මේ පිළිකුල් සංඥාව දියුණු වෙලා නෑ, වැඩිලා නෑ, ප්‍රගුණ වෙලා නෑ කියලා සීකර ගන්න ඕන කියනවා. භාවනාවට පෙර යම් විදියකටද හිටියේ, යම් විදියකටද මගේ රස තෘෂ්ණාව තිබුණේ? භාවනාව ඉවර වුණාමත් රස තෘෂ්ණාව එහෙමමයි අඩු වෙලා නෑ කියලා හිතන්න ඕන කියනවා. භාවනාවේ ප්‍රතිඵල මා ලැබලා නැහැ කියලා මොකද වෙන්නේ? එයා දැනගන්න ඕනේ කියනවා. භාවනාවේ ප්‍රතිඵල මම ලැබලා නැහැ කියලා දැනගන්න ඕනේ කියනවා. මෙසේ එහිලා හේනුව නැති එක් වෙයි කියනවා. එහෙම හිතන්න පුළුවන් වුණොත් එයා නුව නැති එක් කියනවා. හැබැයි මෝඩයා මොනවද හිතන්නේ? අයියෝ අසුබ ආහාරයේ පිළිකුල් සංඥාව වැඩුවා කියලා ඔය කෑම ගැන තියෙන ආසාව නැති වෙන්නේ නේ. මං වැඩුවනකෝ නේද? ඔය සමහර අය අහන් ඔයල නෝනා දැන් ඕම් භාවනාවට යනවා කියනවා කියනවා. තාම බයිනවනේ හොයට. තාම තරහ යනවනේ කෝ මුකුත් වෙලා නැහැනේ භාවනා කරන්න ගියාට කියලා අහනවනේ. එතකොට මොකද්ද හිතන්න තියෙන්නේ? ඒක හිතන්න තියෙන්නේ. හැබැයි ඉතින් වෙනදට වඩානම් ටික තරහ යනවා ආඩු. ඒ කියන්නේ භාවනාවට කියලා මොකක් නමුත් පොඩි ප්‍රතිඵලයක් තියෙනවා. නැත්තම් ඉතින් ඒ වෙන්නේ අඩු වෙලා තියෙනවා කියලා හිතනවා. එහෙනම් මොකද වෙන්නේ? එකපාර එහෙම වෙන්නේ නෑ. දැන් ඔය අපිට සමහරව කියන්නේ නේද, හරි එහෙනම් භාවනා කරන්න අඟලකුණියන් නේ.
අඟලා කුඩිය යන්න භාවනා කරන්නේ නැහැ, කෙලෙස් දුරු කරන්නනේ භාවනා කරන්නේ නේද? ඒ වගේ මිනිස්සු හිතනවා නම් කෝ ආහාරයේ පිළිකුල් සංඥාව වැඩුවා මොකුත් උනේ නැණී කියලා හිතුවොත් එහෙම මොකද වෙන්නේ? ආං සංඥාවට වැඩු බැන්නොත් දොස් කිව්වොත් ඒක මෝඩකම කියනවා. එයා හිතන්නේ කොහොමද? මම භාවනාව ගොඩක් වැඩුවා හැබැයි තාම මන් තුල දියුණු වෙලා නෑ ආහාරයේ පිළිකුල් සංඥාව කියලා හිතන්න ඕන කෙනා. ඕන කීනවා කෙනා භික්ෂුවක් ආහාරයේ පිළිකුල් සංඥාව මැනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවකගේ සිත රස තෘෂ්ණාව ඉදිරියේ මිරිකෙනවා කෙනා, ඇකිලිලා යනවා කෙනා, පෙරලිලා යනවා කෙනා. මොකද වෙන්නේ? ඒ කෙරෙහි ඍජුව පිහිටන්නේ නෑ කෙනා. පිළිකුලක් හරි මොකද වෙන්නේ? ඇති වෙනවා කෙනා. උපේක්ෂාවක් ඇති වෙනවා කෙනා. මහණෙනි ඒ භික්ෂුව වෙන්න මෙහෙමයි එයා ගැන තේරුම් ගන්න ඕන කෙනා. කොහොමද තේරුම් ගන්න? මා තුල ආහාරයේ පිළිකුල් සංඥාව දියුණු වී ඇත්තේ ඇයි? රස තෘෂ්ණාව අඩු වෙලා දැන්. රස තෘෂ්ණාව අඩු වෙලා නිසා එයා හිතන්න ඕන කෙනා මා තුල ආහාරයේ පිළිකුල් සංඥාව දියුණු වෙලා තියෙන කෙනා. මං භාවනාව වඩන්න ඉස්සෙල්ලා සංඥාව පුරුදු කරන්න ඉස්සෙල්ලා යම් ආහාරයට රස තෘෂ්ණාවක් තිබුණාද? දැන් භාවනාව ඉවර කරලා බලනකොට ඒ රස තෘෂ්ණාව මගේ අඩු වෙලා ගිහිල්ලා. එහෙනම් භාවනාවේ ප්‍රතිඵල තියෙනවා. භාවනාව දියුණු වෙලා අසුභ සංඥාව දියුණු වෙලා කියලා එයා සිහි කරන්න ඕනේ කියනවා. දියුණු වී ඇත්තේ කියලා හිතන්න ඕනේ කියනවා. මහණෙනි ආන් ඒ විදිහට හිතනකොට මොකද වෙන්නේ? භාවනාවේ ප්‍රතිඵල මා විසින් ලබන ලාද්දේ මෙසේහිලා එයා නුවණැති කෙනෙක්. එයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් වෙනසක් වෙලා කියලා. එයා නුවණැති එක්කෙනු. මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද ආහාරයේ පිළිකුල් සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. ආහාරයේ පිළිකුල් සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. නිවනට බැසගන්නේ වෙයි කියනවා. නිවනින්ම අවසන් වෙනවා කියනවා. කියලා යමක් මං පැවසුවද ආන් ඒ පැවසුවේ මෙන්න මේ උදෙසා තමයි කියනවා. එහෙම පැවසුවේ මෙන්න මේ උදෙසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සංඥා කීය? 17 තුනයි. මොනවද? අසුභ සංඥාව, මරණ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව. බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද සියලු ලෝකෙහි නොඇලෙන සංඥාව, සියලු ලෝකෙහි නොඇලෙන සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. නිවනට බැසගත්තේ වෙයි කියනවා. නිවනින්ම අවසන් වෙනවා කියනවා. කියලා යමක් දේශනා කළාද, පැවසුවාද, ඒ කුමක් සඳහා පැවසුවාද? සියලු ලෝකෙහි නොඇලෙන සංඥාව. කිසිම ලෝකයක් ගැන ඇලෙන්නේ නැහැ. රූප ලෝකයක් ගැනවත්, අරූප ලෝකයක් ගැනවත් ඇලෙන්නේ නැහැ කියනවා. මේ ඉපදෙන්න තියෙන යම් තාක් ලෝකයක්ද, ඒ කිසිම ලෝකයක් කරේ ඇලෙන්නේ නෑ කියනවා. ආන් ඒ සියලු ලෝක ගැන නොඇලෙන සංඥාව මහත්ඵලයි මානිසංසයි කියනවා. නිවනටම බැස ගන්න වෙයි කියනවා. නිවනින්ම අවසාන වෙනවා කියනවා. මොකද එන්නේ ආන් එහෙම පැවසුවේ ඇයි කියලා වුණ බුදුරජාණන්සේ අහනවා. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි සියලු ලෝකෙහි නොඇලෙන සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත මොකද වෙන්නේ? විවිධ ලෝකයන් ගැන සිතන කල්හි ඒ ඉදිරියේ මිරිකී යනවා කියනවා. එක එක ලෝක ගැන හිතනකොට මොකද වෙන්නේ? ඒක ඉදිරියේ මිරිකලා යනවා කියනවා. ඇකිලිලා යනවා කියනවා. ඊළඟට පෙරලිලා යනවා කියනවා. ඒ කෙරෙහි ඍජුව පිහිටන්නේ නැහැ කියනවා. උපේක්ෂාවට පත් වෙනවා කියනවා. පිළිකුලක් හෝ පිහිටනවා කියනවා. ඒක කොයි වගේද? ඔව්, සියලු ලෝක ගැන නොඇලෙන සංඥාව පුරුදු කරන කෙනාගේ හිත කොයි වගේ වෙනවා කියනද? විවිධ ලෝකයන් ගැන හිතනකොට ඒ ගැන පිහිටන්නේ නෑ කියනවා. මනුස්ස ලෝකේ ගැන හිතනකොට ආයෙන හේත් හොඳයි. එහෙම පිහිටන්නේ නෑ කියනවා. දැන් අර සාරිපුත්යන් වහන්සේගේ මාමා කෙනෙක් මැරිලා අපාය යන්න හිටියන්. ඒ වෙලාවේ සාරිපුත්යන් වහන්සේ මොකද කළේ? මාමා ගාවට ගිහිල්ලා කිව්වා, මාමේ දැන් ඉතින් අපායනේ යන්න ඉන්නේ, ගිනිදළු පේනවා නේද කියලා. ඔව් කිව්වා.
මාම අපායට වැඩිය තිරිසන් ලෝකෙ හොඳයි කිව්වා. ටිකක් සැපයි කිව්වා. එන මාම අපායන් එපා තිරිසන් ලෝකෙ හිත පිහිටවා ගන්න කිව්වා. එහෙනම් හරි මං එහෙනම් තිරිසන් ලෝකෙ හිත පිහිටවා ගන්නවා කිව්වා. එන ටිකක් ලැගලු මාම තිරිසන් ලෝකෙ ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා පිරිත ලෝකෙ හිත පිහිටවා හොඳයි කියලා 이르දීන් හැම යන්න පුළුවන්. ඒ නිසා පිරිත ලෝකෙ හිත පිහිටවා ගන්න කිව්වා. ආයෙනම් මං පිරිත ලෝකෙ හිත පිහිටා ගන්නවා කිව්වා. ටිකක් කාලවකින් සාරිපුත්‍යයන් වහන්සේ කළු පෙරේත ලෝකෙත් බෑ ඕටු සෙම සැරව කකාම ඉන්න පුළුවන් ඒ අසුර ලෝකෙ හිත පිහිටවා ගන්න කිව්වා. අසුර ලෝකෙ හිටලා සැපයි කිව්වා. ඊට කිව්වා ආයෙනම් මං අසුර ලෝකෙ හිත පිහිටවා ගන්නවා කිව්වා. ටිකක් කාලවක් යනකොට මාම ඉතින් මොනවා කිව්වත් ඕක සතර අපායනේ ඕම මේ මානුෂ ලෝකෙ හිත පිහිටවා ගන්න කිව්වා. එහෙමද පුතේ? එහෙනම් මං මානුෂ ලෝකෙ හිත පිහිටවා ගන්න. අන්තිමට සාරිපුත්‍යයන් වහන්සේ මේ මාමණ්ඩිව නිවන කරාම එක්කන් යානවා. හිත පිහිටෝන එක අතාර වුණෝ නේ නිවන කරාමරයි යන. මොකද වෙන්නේ? ආන් ඒ වගේ කිසිම ලෝකෙක ඇලෙන්නේ නැහැ කියන. සියලු ලෝකවල නොඇලෙන සංඥාව පුරුදු කළොත් ඇකිලිලා යනවා කියන, උපේක්ෂාවටපත් වෙනවා කියන. බුදුරජාණන්සේ දේශනා කරන ඒක කොයි වගේද? කුකුල් පිහාටුවක් හරි නහර වැදැල්ලක් හරි ගින්නට දාපුවම ඇකිලෙනවද, පෙරලිලා යනවද, ඍජුව පිහිටන්නේ නැද්ද, මිරිකිලා යනවද? ආන් ඒ වගේ. මොකද වෙන්නේ? අර ඔව් සියලු ලෝකෙහි නොයැලෙන සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත විවිධ ලෝකයන් ගැන සිතන කල්ලි ඒ ඉදිරියේ මොකද වෙන්නේ? මිරිකිලා යනවා කියනවා. ඒ වගේම ඇකිලිලා යනවා කියලා කියනවා, පෙරලිලා යනවා කියනවා. ඒ කෙරෙහි ඍජුව පිහිටන්නේ නෑ කියනවා. උපේක්ෂාව හෝ පිළිකුලම ඇති වෙනවා කියනවා නේද? එයාට ඇති වෙන්නේ නැහැ කියනවා එක එක ලෝකවල උපදින ආසාව. එහෙනම් මම ලබන සැරේ මෙහෙ උපදිනවා කියන ආසාවක් ඇති වෙන්නේ නෑ කියනවා. මොකද සියලු ලෝක ගැන නොයල්ම පුරුදු කරනවා. කිසිම ලෝකයකට ඇලෙන්නේ නෑ කියලා එයා පුරුදු කරනවා. මහණෙනි ඒක මේ වගේ කියනවා. සියලු ලෝකෙහි නොයැලෙන සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුල වාසය කරන භික්ෂුවගේ සිත විවිධ ලෝකයන් ගැන සිතනකොට ඒ ඉදිරියේහි ඒට එකඟ වෙනවා නම් ඇකිලෙන්නේ නැත්නම් පෙරෙල්ලා යන්නේ නැත්නම් ඒකට මේකඟ වෙනවා නම් හිත එකඟ වෙනවා නම් මොකේද? ඒ ලෝකයත් එක්ක යන්න. මොකද වෙන්නේ? පිළිකුල පිහිටන්නේ නැත්නම් ඒ භික්ෂුව විසින් මෙන්න මෙහෙම දැනගන්න ඕන කියනවා. එයාගේ හිත පිළිකුලේ පිහිටන්නේ නැහැ කියනවා. උපේක්ෂාවේ පිහිටන්නේ නෑ කියනවා. ඇකිලෙන්නේ නෑ කියනවා නේද? මොකද එන්නේ පෙරලිලා යන්නේ නෑ කියනවා. එයාගේ හිත විවිධ ලෝකවල උපදින්න ආසාව තියෙනවා කියනවා. ඒ වෙලාවට එයා මෙන්න මෙහෙම දැනගන්න ඕන කියනවා. මා තුල සියලු ලෝකය කෙරෙහි නොයැලෙන සංඥාව දැන් නම් දියුණු වෙලා නෑනේ. තාම දියුණු වෙලා නෑ. මං භාවනා කරන්න පටන් ගත්තේ යම් මහවතකද ඒ තිබ්බ ආසාව ඒ තිබ්බ විදිහමයි තාම භාවනා කරලා ඉවර වෙනකොට සියලු ලෝකයන් කෙරෙහි නොයැලෙන සංඥාව වැඩිලා නැහෙනේ මගේ තුල කියලා එයා දකින්න ඕන කියනවා. ඒක යාගේ නුවණැතිකමක් කියනවා. ඒක යාගේ ප්‍රඥාවන්ත බවක් කියනවා. අනේ මා තුල වඩනවා තාම වැඩිලා නැහෙනේ. එනේදී මං හරියට භාවනාව වඩලා නැතු වේති කියලා හරියටම භාවනාව වඩන්න පුරුදු වෙනවා නේද? දැන් ওই සමහරු භාවනා වඩන්නේ නේ ආනාපාන සතිය කිව්වම සමහරවට ලබ්ඩබ් ආනාපාන සතිය. ඉතින් අපි දන්න ආනාපාන සති සූත්‍රයේ එහෙම එක නෑ. ලබ්ඩබ් කියලා බුද්ධ දේශනාවක නේ. ඉතින් ඔහි වඩනවා ලබ්ඩබ් කියලා නේද? ඕකට ඉතින් කියන්න තියෙන්නේ මොකක්ද එකක් කියලා තමයි නේ. වැරදි ක්‍රම. ඉතින් මොකද වෙන්නේ? ආන් එහෙම වැඩුවට වැඩක් නෑ. වැඩනකොට දියුණු වෙලා නැත්නම් එයා හිතන්නේ මොකද? අනේ තාම මගේ හිත සියලු ලෝකවල නොයැලෙන සංඥාව වැඩිලා නෑ. අර අනාගාමී භික්ෂුව බඹලෝ යන හිතන් හිටිය. ඒතකොට බඹලෝට ඇලිලා නේ නේ. අනිකේ වාතය ඇරලා බඹලෝව ඇලිලා ඊට පස්සේ කියනවා බඹලෝවත් ඔච්චර තාම යත ඇරලා දාන්න කියනවා. එතකොටනේ අතාරින්නේ ආසාව. බඹලෝ යන ආසාව නේ. ඒ සියලු ලෝකවලටම නොයැලෙන සංඥාවක් ඇති වෙනවා. එතකොට තමයි පිරිනිවන් පාන. කිසිම ලෝකයකට ආස නැහැ. නේද? මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා යා හිතන්න ඕන කියන මා තුළ සියලු ලෝක කෙරෙහි නොයැලෙන සංඥාව දිනු වෙලා නැහැ. භාවනාවට පෙර හිටියේ කොහොමද? ඉවර වෙනකොට
එමම තමයි කියලා හිතන්න ඕනේ. එයා හිතන්න ඕනේ කියනවා භාවනාවේ ප්‍රතිඵල මා විසින් නොලබන ලද්දේ. මට භාවනාවේ ප්‍රතිඵල ලැබිලා නැහැ. මෙසේ එයා කොහොමද වෙන්නේ? නුවණැතියෙක් වෙනවා කියන තමන් ඉන්න තැන ගැන තීරුම් ගන්නවා කියන. අනේ තාම වැඩිලා නැහැනේ. තාම දියුණු වෙලා නැහැ කියලා කෙනෙක් ඉන්නවා කියනවා. සියලු ලෝකේ නොයැලෙන සංඥාව මනවින් පුරුදු කරනවා කියනවා. බහුලව ඒ පුරුදු කරපු සිතින් වාසය කරන භික්ෂුවගේ හිත විවිධ ලෝකයන් ගැන සිතන කල්ලි ඒ ඉදිරියේ මිරිකෙනවා කියනවා. විවිධ විවිධ ලෝක අනේ බඹලෝ ඉපදුනොත් හොඳයි, දෙව්ලෝ ඉපදුනොත් හොඳයි කියලා හිතනකොට එක්කොතෝ නෑ බෑ, ආයි ඉපදෙන්න බෑ. පිරිනිවන් පාන ආන් ඇකිලෙනවා කියනවා, මිරිකිලා යනවා කියනවා, ඍජුව පිහිටන්නේ නෑ කියනවා. මොකෝ කියන්නේ? අනාගාමීලා බඹලෝ යන් බෑ, බෑ පිරිනිවන් පාන්න ඕනේ. අර ඇකිලෙලා කියනවා හිත, අනික ලෝක ගැන හිත පිහිටන්නේ නෑ කියනවා. මොකද එන්නේ? ආන් ඒ වෙලාවට යාතුළු උපේක්ෂාව තියෙනවා කියනවා. යලි යලි උපතකට යා පිළිකුලක් දාක්කනවා කියනවා. කිසිම ලෝකයකට ආස කරන්නේ නෑ කියනවා. ආන් එතකොට යා මෙන්න මෙහෙම දැනගන්න ඕනේ කියනවා. මොකද්ද දැනගන්න? මා තුළ සියලු ලෝක කෙරෙහි නොයැලෙන සංඥාව වැඩිලා තියෙන්නේ. භාවනාවේ ප්‍රතිඵල මා විසින් ලබන ලද්දේ. මෙසේ යා මොකද වෙන්නේ? ප්‍රඥාවන්තයෙක් වෙනවද නැද්ද? එයා ප්‍රඥාවන්තයෙක් නේ. එයා දන්නවා එයා ඉන්න තැන ගැන නේද? මේක ස්වයංභූ ඥානයක්නේ. තම තමන්ට තේරෙනවා. සෝතාපන්න වුණාම සෝතාපන්නයි කියලා එයාට තේරෙනවා. අනාගාමී වෙච්ච කෙනාට මං අනාගාමී කියලා තේරෙනවා. ඒක තම තමන්ට වැටහෙන නුවණ. කවුරුවත් ආයේ පත් කරන්න ඕනේ නෑ, කියන්න ඕනේ නෑ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද සියලු ලෝකේහි නොයැලෙන සංඥාව මහත්ඵලයි මහානිසංසයි. එහෙනම් නොයැලෙන සංඥාව පුරුදු කළොත් සියලු ලෝකේ කෙරෙහි ඒක මහත්ඵලයි මහානිසංසයි කියන බොහොම ප්‍රතිඵල තියෙනවා කියන බොහොම ආනිසංස තියෙනවා කියන කිසිවකට නොයැලී ඉන්නවා. ආයේ කිසි ප්‍රශ්නයක් නෑ. සුවසේ ඉන්න පුළුවන්ද? බැරිද? සුවසේ ඉන්න පුළුවන්. අපි එහෙම කොහොල්ල බබා වගේ ඔක්කොම අලෝකනේ නේ ඈ. කොයෙල්ල බබා වගේ ඔක්කොම අලෝකන යන ගමන් කඩේ කැඳුමක් දැක්ක අනේ ඒකත් මගේ වෙනවා නේ. අපි ඇලිලානේ. අපි එච්චර දක්ෂ නෑ නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් සෙවන්නද යන් එන සංඥා හතරක් ගැන කියුවා නේද? පස්වෙනි සංඥාව, මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද මොකද වෙන්නේ? අනිත්‍ය සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. නිවනට බැසගෙන තියෙන කෙනා නිවනින් අවසන් වෙනවා කියනවා. යමෙක් යනුවෙන් පවසන ලද්දේද ඒ කුමක් සඳහා පැවසුවාද? අනිත්‍ය සංඥාව මෙහෙම නිවනට හේතු වෙනවා. නිවනට බැසගෙන තියෙන්නේ නිවනින්ම අවසන් වෙනවා. අනිත්‍ය සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියලා මම දේශනා කළා නම් ඒ කුමක් අරමුණු කරගෙනද දේශනා කළේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. අහලා බුදුරජාණන් වහන්සේම උත්තර දෙනවා. මහණෙනි අනිත්‍ය සංඥාව මනවින් පුරුදු කර සිටින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ මිරිකීයයි කියනවා. ඇකිලිලා යනවා කියනවා, පෙරලීලා යනවා කියනවා. එහෙනම් කවුරු හරි අනිත්‍ය සංඥාව වඩනවා නම් මේවා අනිත්‍ය වෙලා යන දේවල්. මේවා වැඩන්නේ හේතු නිසාට කරගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා වඩනකොට මොකද වෙන්නේ? යා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ නොසැලී ඉන්නවා කියන. ඒ කියන්නේ අටලෝ දහම ඉදිරියේ නොසැලී ඉන්නවා කියනවා. මොකද වෙන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ මිරිකෙන්නේ නැහැ කියනවා. ඇකිලලා යන්නේ නැහැ කියනවා. ඒකෙරේ ඍජුව පිහිටන්නේ නැහැ කියනවා. උපේක්ෂාව හෝ පිළිකුල ඇති කරනවා කියනවා නේද? නේද? ඕම් කාගෙන් හරි අම්මගෙන් හරි වැඩ ගන්න අම්මාද නම් හරි ලස්සනයි පිම්පාට. ඇත්තද පුතේ මල් ලස්සනයිද පිම්පාට? අම්මා යට වුණා ඇකිලුණා නේද? වර්ණනාවට යට ගියාද නැද්ද? ලාභ සත්කාරයට යට ඕනා නේද? මොකද වෙන්නේ? ඔක්කොම වැඩ ටික කරගන්න බැරිද? කරගන්න පුළුවන්. ලාභ සත්කාරය ඉදිරියේ බුදුරජාණන්සේ දේශනා කරනවානේ, නූල් පොටක් ඇඟේ නැති ජනපද කල්යාණියෝ දහහක් මැද්දේ මිනිහෙක්ව තියන්න පුළුවන් කියනවා. මුකුත් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ කියනවා. හැබැයි ලාභ සත්කාරය ඉදිරියේ අහුවෙනවා කියනවා. ලාභ සත්කාරය ඉදිරියේ අහුවෙනවා කියනවා. නූල් පොටක් නැති ජනපද කල්යාණියෝ
දාහක් මැද්දේ කිසි කරදරයක් නොවී මිනිහෙක්ව ඉඳගන්න පුළුවන් කෙනා මිනිහාගේ හිත යට වෙන්නේ නැහැ කෙනා වල. හැබැයි මොකද වෙන්නේ? ලාභ සත්කාර ඉදිරියේ යට වෙලා යනවා කියනවා නේද? ලාභ සත්කාර ඉදිරියේ. ඒකනේ අපිට බුදුරජාණන් කියන්නේ සියලුම අර අපි කියන්නේ සියලුම දේ බුදුරජාණන්සටයි ධර්මයටයි සංඝයාටයි පවරන්න. අනේ කිව්වම අනේ ඉතින් බුදුරජාණන්සේගේ බණනේ මනාව කියලා තෙන්නේ නිසා ඉතින් ඕක අපි කොහොම කිව්වත් එච්චර තාමයි. බුදුබණ කොහොමත් සුන්දර තමා කිව්වම අර ඒ ගෞරවය කාටද ඒතකොට? බුදුරජාණන්සට. ඈනේ ඇත්තද මං කියන හොඳද ලස්සනද එහෙම වුවොත් එහෙම මොකද ආයෙ බණ කියන්න වෙන්නේ නෑ. කොයි හරි ගෙදර කරේ දිහොද හොද ඉන්න තමයි වෙන්නේ නේද? ඇයි ලාභ සත්කාර ඉදිරි අහුවෙලා ගියාම වෙච්ච කිරිච්ච දෙයක්වත් හොයාගන්න වෙන්නේ නෑ. හොයලා බලන්නකෝ එහෙම වෙච්ච අයට වෙච්ච දේ නේද? හොයාගන්නකෝ නේද? ඒකයි සිද්ධිය නේද? ඒ නිසා බුදුරජාණන් දේශනා කරන මේ අනිත්‍ය සංඥාව බහුලව ප්‍රගුණ කරනක මහත්ඵලයි මානසංසයි කියනවා. නිවනට බැස ගන්න වෙයි කියනවා. නිවනින්ම අවසන් වෙනවා කියලා. මම යමක් පැවසුවා දී මොකටද පැවසුවේ? අනිත්‍ය සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව පුරුදු කරපු සිතින් වාසය කරන භික්ෂුවගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ මිරිකිලා යනවා කියනවා. ඇකිලිලා යනවා කියනවා. පෙරලිලා යනවා කියනවා. ඒකෙරි ඍජුව පවතින්නේ නැහැ කියනවා. උපේක්ෂාවට පත් වෙනවා කියනවා. පිළිකුල හෝ පීඨනවා කියනවා. අනේ ඉතින් ඔයා හරි ලස්සන එක. ඉතින් කොහොමත් ඉතින් ලස්සන එක අය කියන්න දෙයක්. ඕක කොහොමත් මං ලස්සනයිනේ කියලා කිව්වම ඉතින් ආයෙ යාව අල්ලන් හම්බෙන්නේ නෑ නේ. ඒ නිසා ලාභ සත්කාර ඉදිරියේ ඕන්න ඇලෙන්නේ නෑ කියන යට වෙලා යන්නේ කියනවා. අනිත්‍යයි කියලා වඩනකොට එතකොට මොකද වෙන්නේ? මහණෙනි ඒක බීමේ වගේ දෙයක් වෙනවා. කුකුල් පිහාටුවක් හරි මා නහර වැලක් හරි අරගෙන ගින්නට දාපුවම ඇකිලෙනවා වගේ. මොකද වෙන්නේ? ඒක ඍජුව පිහිටන්නේ නෑ වගේ, කලකිරෙනවා වගේ, මිරිකිලා යනවා වගේ. මොකද වෙන්නේ? අනිත්‍ය සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව වාසය කරන භික්ෂුවගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ මිරිකිලා යනවා කියනවා, ඇකිලිලා යනවා කියනවා, පෙරලිලා යනවා කියනවා, ඍජුව පිහිටන්නේ නෑ කියනවා, උපේක්ෂාවට පත් වෙනවා කියනවා, එහෙම නැත්නම් පිළිකුලට පත් වෙනවා කියනවා. මහණෙනි අනිත්‍ය සංඥාව මනවින් පුරුදු කරපු සිතින් ඔන්න බහුලව පුරුදු කරපු සිතින් භික්ෂුවක් වාසය කරනවා කියනවා. ඒ භික්ෂුවගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ ඒට එකඟ වෙනවා නම් ඒකේ පිළිකුලක් පිහිටන්නේ නැත්තම් මොකද වෙන්නේ? මහණෙනි ඒ භික්ෂුව බෙන්න මෙහෙමයි දැනගන්න ඕනෙන් කියනවා. ලාභ සත්කාර වලට එකඟ වෙනවා. පිළිකුලක් පිහිටන්නේ නැහැ. එයා ඒවට කැමති වෙනවා කියනවා. එයා කොහොමද දැනගන්නේ? මා තුල අනිත්‍ය සංඥාව දියුණු වෙලා නැත්තේ. ඒකනේ මම මේ අහුවෙන්නේ. අනිත්‍ය සංඥාව පුරුදු වෙලා නෑ, පිහිටලා නෑ, දියුණු වෙලා නැත්තේ කියලා සීකරන්න කියනවා. ඒකලා හිතන්න කියනවා. භාවනාවට පෙර මං යම් විදියකට හිටියද අනිත්‍ය සංඥාව වැඩුවාමත් එහෙමම තමයි. දියුණුවක් වෙලා නෑ. භාවනාවේ ප්‍රතිඵල මා විසින් ලබලා නෑ කියලා එයා සීකරන්න ඕන කියනවා. මෙහිලා එයා නුවණැති එක්කෙනවා. හැබැයි එහෙම සිහි වෙනවා නම් එයා කවුරුද? නුවණැති එක්කෙනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා. එයාට තේරෙනවා කියනවා. මොකද්ද? එයාගේ හිතේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ ඇකිලෙන්නේ ඇකිලෙනවා කියනවා, මිරිකෙනවා කියනවා, පෙරලිලා යානවා කියනවා, ඒ කෙරේ ඍජුව පවතින්නේ නෑ කියනවා, උපේක්ෂාවට හෝ පිළිකුලටපත් වෙනවා කියනවා. මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා එයා මෙන්න මෙහෙම දකින්න ඕනේ කියනවා. ඒ දේ මගේ හිත අනිත්‍ය සංඥාවේ වර්ධනය වෙලා, අනිත්‍ය සංඥාව දියුණු වෙලා කියනවා. මා තුල අනිත්‍ය සංඥාව දියුණු වෙලා කියලා හිතන්න ඕනේ කියනවා. ඒක මොකක් වගේද? මං භාවනා කරන්න ඉස්සරලා හිටියට වඩා භාවනාව අවසන් වෙනකොට දියුණුවක්මයි කියලා හිතන්න. ඒක මට විශේෂ ලාභයක්මයි. භාවනාවේ ප්‍රතිඵල මම ලබලා, භාවනාවේ ඵලය මං ලබලා කියලා එයා දැනගන්න ඕනේ කියනවා. මෙන්න මෙහෙම මෙහිලා එයා දැනගන්න ඕනේ. හේ නුවණැතියෙක් වෙනවා කියලා. එයා කවුද?
එයා නුවණැති කෙන තමන් තුළ ලාභ සත්කාර ක්‍රීති ප්‍රශංසා ඉදිරියේ නෑ කිලිලා යන්නේ නෑ පෙරලිලා යන්නේ නැත්නම් අසුභ භාවනාව වැඩිලා දියුණු වෙලා කියලා එයා සතුටු වෙන්න ඕනේ කෙන සීකරන්න ඕනේ කෙන මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද අනිත්‍ය සංඥාව මහත් ඵලයි මානිසංසයි කියනවා නිවනටම බැසගත්තා වෙනවා කියනවා නිවනින්ම අවසන් වෙනවා කියනවා යමක් පැවසුවා නම් මං පැවසියෝ නෝකට කියනවා අනිවාර්යෙන් මොකද වෙන්නේ අනිත්‍ය සංඥාව නිවන කර අරන් යනවද නැත් ආරයි යනවනේ රාතරම් පාතර 84000ක රිදීපාල් දාලා රිදීපාතර 84000ක රාතරම් දාලා අර මිනිස්සෙක් වේලාම කියලා බමුණේ දානේ දුන්නා ඒ දානේ මහත්ඵල මහානිසංස නෑ කියනවා ඊට වඩා කෝටි ප්‍රකෝටි ගානක් වටිනවා කියනවා අනිත්‍යයි කියලා අසුරු සැනක් ගහන වෙලාව ෂණයක් සීකරන එක මහත්ඵලයි මහානිසංසයි කියන ඒතර අනිත්‍ය භාවනාව වරුවක් දෙකක් වැඩුවොත් කොහොම පිට පිරිසරණ තියෙද බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි භාවිත කරන ලද බහුලව කරන ලද අනිත්‍ය සංඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා දැන් සංඥා කීයද පහයි නේද මොනවද ඒ අසුභ සංඥාව ඔව් ආහාරේ පිළිකුල් සංඥාව සියලු ලෝකෙහි නොයැලෙන සංඥාව දැන් අනිත්‍ය සංඥාව තව සංඥා කීයද එතකොට දෙකයිනේ නේ හරි බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද අනිත්‍යෙහි දුක්ඛ සංඥා අනිත්‍යෙහි දුක් සංඥා දුක්ඛ සංඥා ඒ කියන්නේ අනිත්‍යදී දුකයිනේ යමක් අනිත්‍ය නම් ඒ දේ මොකද්ද දුකයි අනිත්‍යදී දුකයි කියලා සංඥාවක් වඩනවා නම් ආන් ඒ සංඥාව මහත්ඵලයි මානසංසයි කියනවා නිවනටම බැසගතා වෙනවා කියනවා නිවනින්ම අවසන් වෙනවා කියලා යමක් පැවසුවාද ඒ කුමක් සඳහාද මං පැවසුවේ කියලා අහනවා ඒතර බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි අනිත්‍යෙහි දුක් සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව පුරුදු කළ සිතින් වාසය කරන භික්ෂුවට අලස බව කෙරෙහි කුසීත බව කෙරෙහි භාවනාවෙන් සිත පිටතට යෑම කෙරෙහි ප්‍රමාදේ කෙරෙහි භාවනාවේ නොයදීම කෙරෙහි ප්‍රත්‍යවේක්ෂා නොකිරීම කෙරෙහි කඩුවක් ඔසවාගත් වදකේක කෙරෙහි බියවන සෙයින් තියුණු බයක් සංඥාවක් එනබ සිටියේ වේ කවුරු හරි අනිත්‍යේ දුක්ඛ සංඥාව වඩනවා නම් බහුල වශයෙන් එයා මොනවා වෙනවා කියනවාද අලස බව නැහැ කියනවා කුසීත බව නැහැ කියනවා භාවනාවේ සිත පිටතට යන්නේ නැහැ කියනවා ප්‍රමාද නැහැ කියනවා ඒ වගේම භාවනාවේ යා හොඳට යෙදෙනවා කියනවා ප්‍රත්‍යවේක්ෂා කෙරෙනවා කියනවා නේද එයා කොයි වගේද හරියට කඩුවක් ඔසවාගත්ත වදකෙක් වෙන බියෙන් ඉන්නවාද ආන් ඒ වගේ තියුණු බයක් සංඥාවක් බය සංඥාවක් එළඹ සිටියේ වෙයි කියනවා අනිත්‍යේ දුක්ඛ සංඥාව මහණෙනි අනිත්‍යේ දුක්ඛ සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව පුරුදු කළ සිතින් වාසය කරන භික්ෂුවට අලස බව කෙරෙහි කුසීත බව කෙරෙහි භාවනාවෙන් සිත පිටත යාම කෙරෙහි ප්‍රමාදේ කෙරෙහි භාවනාවේ නොයෙදීම කෙරෙහි ප්‍රත්‍යවේක්ෂා නොකිරීම කෙරෙහි කඩුවක් ඔසවාගත් වදකේකු කෙරෙහි බියවනසෙන් තියුණු බය සංඥාවක් එළඹ නොසිටියේ නම් එහෙම බයක් හිටියේ නැත්තම් තිබුණේ නැත්තම් මොකද වෙන්නේ මහණෙනි ඒ භික්ෂුව මෙන්න මෙහෙම දැනගන්න ඕනේ කියනවා මා තුළ අනිත්‍යේ දුක්ඛ සංඥාව වර්ධනය වෙලා නැහැ භාවනාවට කලින් ඉඳගත් යම්සේද භාවනාවට පසුවත් එසේමයි මා තුළ ඒක වර්ධනය වෙලා නැහැ අනිත්‍යේ දුක්ඛ සංඥාව වර්ධනය වෙලා නැහැ කියනවා ඒක එයාගේ ඥානයක් කියනවා මම භාවනාවේ ප්‍රතිඵල ලබලා නැණි අනිත්‍ය දේ දුකයි කියලා මට තේරෙන්නේ නෑනි කියලා හිතන්න කියනවා. ඊළඟට එයා හිතන්නේ මට වැඩිලා නෑ. නැතුව භාවනාවෙන් හරියන්නේ නෑ කියලා. මේ අපි කියන්නේ මේවා කෙරුවට වැඩක් නෑ කියලා. ඒවා කෙරුවට වැඩක් නෑ නෙවෙයි. ඒවා කරපුවම මට මුකුත් වෙලා නෑ. මාතුල ඒක ප්‍රගුණ වෙලා නෑ කියලා හිතන්නේ. බුදුරජාණන් දේශනා කරනවා. මහණෙනි
අනිත්‍ය දුක්ඛ සංඥාව මනවින් පුරුදු කර සිටින් බහුලෝ පුරුදු කරප සිටින් මොකද වෙන්නේ භික්ෂුවක වාසය කරනට අලස බව කෙරෙහි කුසීත බව කෙරෙහි භාවනාවෙන් හිත පිටතට යාම කෙරෙහි ප්‍රමාදය කෙරෙහි භාවනාවේ නොයදීම කෙරෙහි ප්‍රත්‍යවේක්ෂා නොකිරීම කෙරෙහි මොකද වෙන්නේ කඩුවක් ඔසවාගත් වදකේකු කෙරෙහි බිය වෙන ආකාරයෙන් තියුණු බය සංඥාවක් එළඹ සිටියේ නම් තියුණු බයක් ඇති වෙනවනම් මොකද වෙන්නේ මහණෙනි මේ භික්ෂුව බෙන්න මෙහෙම දැනගන්න ඕන කියන මාතුල අනිත්‍ය දුක් සංඥාව දියුණු වී ඇත්තේය භාවනා කරන්න ඉස්සෙල්ලා යමක් තිබුණද ඊට වඩා දැන් හිත දියුණු වේලා හිත වැඩිලා ඒක ලාභයක්මයි විශේෂ ලාභයක්මයි කියලා හිතලා හිතන්න ඕන කියනවා භාවනාවේහි ප්‍රතිඵලය මා විසින් ලබන ලද්දේය එහිලා මොකද වෙන්නේ හේ නුවණති එක්කයි කියන එහිලා යා මොකද වෙන්නේ ප්‍රඥාවන්තයෙක් නුවණ තියෙන කෙනෙක් වෙනකන මහණෙනි භාවිත කරන ලද බහුලව කරන ලද අනිත්‍යෙහි දුක්ඛ සංඥාව මහත්ඵලයි මහානිසංසයි නිවනටම බැසගත්තේ වෙයි නිවනින්ම අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේද ඒ මෙන්න මේ සඳහාම තමයි පැවසුවේ කියන්නේ ඔන්න අවසාන සංඥාව හොඳට තේරුම් ගන්න මේ නේද ගැඹුරු දහමක් නේද වැඩෙන පිළිවෙල ගැනද නැද්ද මේ කියන්නේ වැඩෙන පිළිවෙල ගැන පුරුදු කරන කෙනාට තේරෙනවා මේ තේරෙන්නේ නැති කාටද පුරුදු වෙන්නේ නැති කෙනාට නේද මහණෙනි භාවිත කරන ලද බහුලව කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද දුකෙහි අනාත්ම සංඥාව ඒ කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙමෙයි මේ කිසිවක් අපිට ඕන විදියට පවත්තන්න බෑ කියලා තියෙන මේ දුකෙහි අනාත්ම සංඥාව මහත්ඵලයි මානෙ සංඥායි කියනවා නිවනටම බැසගෙන තමයි තේන්නේ කියනවා නිවනින්ම තමයි අවසන් වෙන්නේ කියනවා කියලා යමක් පවසන ලද්දේද ඒ කුමක් සඳහා පැවසුවාද කියලා අපොම බුදුරජාණන් වහන්සේ මායේ දේශනා කරනවා මහණෙනි අනිත්‍යෙහි දුකෙහි අනාත්ම සංඥාව මනවින් පුරුදු කළ සිතින් බහුලව පුරුදු කරපු සිතින් වාසය කරන භික්ෂුවාට මේ විඥානයේ සහිත කය පිළිබඳවද බාහිර සියලු නිමිති පිළිබඳවද මමය මාගේ යන මාන්‍ය බැහැර වූ සිතක් ඇත්තේ වේ. එයාට ලැබෙනවා කියන මොකද අනිත්‍යේ මොකද දුකේ අනාත්ම සංඥාව පුරුදු කරනවා නම් දුකෙහි අනාත්ම සංඥාව පුරුදු කරනවා නම් තමාගේ කය ගැනත් බාහිර දේ ගැනත් මම මගේ ආත්මය කියලා හිතන්නේ නෑ කියන ඒ සියලු නිමිති මොකද වෙන්නේ මම මගේ ආත්මය කියන මාන්නෙන් බැහැර වූ සිතක් ඇති වෙනවා කියන ත්‍රිවිධ මාන්න ඉක්මවා ගොස් මොකද වෙන්නේ ත්‍රිවිධ මාන්න ඉක්මවා ගොස් මොකද කරන්නේ හීන මානේ අස්මි මානේ සදිසමානේ මේ ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා කියනවා ඉක්මවා ගොස් සාන්ත වූ මනවින් මිදුන සිතක් ඇති වෙනවා කියනවා මොකක්ද ඇති වෙනවා කියන්නේ සාන්ත වූ මනවින් මිදුන සිතක් ඇති වෙනවා කියනවා ඉදින් මානෙනි දුකෙහි අනාත්ම සංඥාව මනවින් පුරුදු කර සිටින් බහුලව වාසය කරන භික්ෂුවහට මේ විඥානයේ සහිත කය පිළිබඳවද බාහිර සියලු නිමිති පිළිබඳවද මමය මාගේ යන මාන්නේ බැහැර වූ සිතක් නැත්තේ වෙයි නම් එහෙම හිතක් නැත්තම් මොකද වෙන්නේ මමය මාගේ යන මාන්නේට බැහැර වූ සිතක් නැත්තේ වෙයි නම් ත්‍රිවිධ මාන්නේ ඉක්මවා නොගියේ නම් ත්‍රිවිධ මාන්නේ ඉක්මවා ගිහිල්ලා නොගියේ නම් සාන්ත වූ මනවින් මිදුන සිතක් නැත්තේ නම් මහණෙනි ඒ භික්ෂුව ඒ මෙසේ දැනගන්න ඕන කියන එක මෙන්න මෙහෙමයි දැනගන්න ඕනේ කියන්නේ මොකද්ද දැනගන්න ඕන විදිය මා තුල දුකෙහි අනාත්ම සංඥාව දියුණු වී නැත්තේ මා තුල දුකෙහි අනාත්ම සංඥාව දියුණු වී නැත්තේ මොකද වෙන්නේ භාවනාවට පෙර විදිහමයි භාවනාව ඉවර වුණාට පස්සේ කිසිම වෙනසක් නෑ මා තුල දියුණු වෙලා නෑ එයා එහෙම හිතන්න ඕන කියනවා භාවනාවේ ප්‍රතිඵල මම ලබලා නෑනේ කියලා හිතන්න ඕන කියනවා ඒක එයාගේ මොකද්ද නුවණැති භාවයක් නේ. ඇර තේරෙනවා කියන තමන්ගේ ප්‍රතිඵලයක් නෑ. ඒක දියුණු වෙලා නෑ. ඒක දියුණු වෙලා නැත්නම් මගේ වරදින් මිස භාවනාවේ වරදින්
නෙවෙයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, දුකෙහි අනාත්ම සංඥාව මනවින් පුරුදු කර සිටින් බහුලව වාසය කරන භික්ෂුවාට මේ විඥානයේ සහිත කය පිළිබඳ මොකද වෙන්නේ? පිළිබඳවත් බාහිර නිමිති පිළිබඳවත් මමය මාගේ යන මාන්නේ අතහැර බහැර වූ සිතක් ඇති වෙනවා කියනවා. ත්‍රිවිධ මාන්නේම ඉක්මවා යනවා කියනවා. සාන්ත වූ මනවින් මිදුන සිතක් ඇති වෙනවා කියනවා. එතකොට මොකද හිතන්න ඕන කියන්නේ? මා තුළ ඕ දුකේ අනාත්ම සංඥාව වැඩිලා නේද කියලා හිතන්න ඕන කියනවා. භාවනාවට කලින් ස්වභාවයට වඩා භාවනාවේ පස්සේදී ඒ සංඥාව මා තුළ වැඩිලා නේද කියලා හිතන්න ඕන කියනවා. භාවනාවේ ප්‍රතිඵල මා විසින් ලැබුවා නේද කියලා හිතන්න ඕන කියනවා කියනවා. මහණෙනි, භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද දුකෙහි අනාත්ම සංඥාව මහානිසංස වෙනවා කියනවා. නිවනට බැසගත්තා වෙනවා කියනවා. ඒකාන්තේම නිවන අරමුණු කරගෙන තියෙනවා කියනවා. නිවනින්ම අවසන් වෙනවා කියලා යමක් පැවසුවා නම් පවසන ලද්දේ ඒ මෙන්න මේ සඳහාමයි කියනවා. ඒ මේ සඳහාමයි පැවසුවේ කියනවා. මහණෙනි, භාවිත කරන ලද බහුලව ප්‍රගුණ කරන ලද මේ සප්ත සංඥාවෝ මහත්ඵලයි මහානිසංසයි. මේ සංඥා හතම භාවිත කරනවා නම් බහුලව ප්‍රගුණ කරනවා නම් ඒ සප්ත සංඥාවම මහත්ඵලයි මහානිසංසයි. නිවනට බැසගත්තා වූ වෙති, නිවනින්ම අවසන් වන්නා වූ වෙති, නිවන කරාම රැගෙන යනවා කියනවා. ඒක නා නිවන් දකින්නවා කියනවා. ගිය ලබන ජීවිතයකදීද මේ ජීවිතේම? මේ ජීවිතේම හොඳට ප්‍රගුණ කළොත් මේ ජීවිතේම නිවන් දකින්නවා. සියලු දුකෙන් එයා නිදහස් වෙනවා. විත්තත සත්ත සංඥා සූත්‍රය සප්ත සංඥා ගැන විස්තරව වදාළ දේශනාව. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට භාවනා වශයෙන් මොකද වෙන්නේ? සංඥාව පුරුදු කරනකොට, මෙන්න මේ සංඥා හත පුරුදු කරනකොට එයා ටික 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 නිවන් මඟ කරාම ගමන් කරනවා කියනවා. තමා තුළම පිරිනිවි යන කෙනෙක් බවට පාත් වෙනවා කියනවා. මේ ජීවිතේම පිරිනිවන් පානවා කියනවා. එහෙමනම් මේ ධර්මයේ ස්වාක්ඛාතයිද නැත්? ස්වාක්ඛාතයි. සන්දිට්ඨිකයිද නැත්? සන්දිට්ඨිකයි. එදාට අදට මතුවට හැමදාටම බලපාන ගැළපෙනවද නැත්? අකාලිකයිනේ. ඕන කෙනෙකුට ඇවිල්ලා ඉඳගෙන අහගෙන ඉන්න බැරිද? අහගෙන ඉන්න පුළුවන්. ඒහි පස්සිකයිනේ. තමා තුළින්ද නැද්ද දකින්න තියෙන්නේ? තමා තුළින් දකින්න තියෙන්නේ නේ. ඊළඟට මේ ධර්මය තම තම නැනපමණටද නැද්ද තේරෙන්නේ? තම තම නැනපමණට තමයි තේරෙන්නේ. එක එක කෙනාට එක එක විදිහට තමයි තේරෙන්නේ. සුන්දර ගාම්භීර ධර්මයක්ද නැද්ද? ගාම්භීර සුන්දර ධර්මයක්. ඉතින් ඔබ සියලු දෙනාටත් මේ සප්ත සංඥා සුවසේ පුරුදු පුහුණු කරලා, බහුලව පුරුදු කරලා, බහුලව ප්‍රගුණ කරලා ඒ අමා මහ නිවනින් සැනසීමක් පිණිසම මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සා